හරි ළමයි අපි ක්ලාස් එක පටන් ගමු හරි ඔයා ගන්න යාගේ WS paper එක දැන් ඔයාට මම ඊ වොයිස් එකක් දැම්මා ඒත් එක්ක group එකට WS paper එකේ PDF ෆයිල් එක දාලා තියෙනවා හරි දැන් ඔයා meeting එකෙන් ලියුවෙන් නැතුව හරි audio එක විතරක් අහගෙන PDF ෆයිල් එකට ගිහිල්ලා ඔයා දැනට පොතක ලියා ගන්න කොයි ප්‍රශ්න පහට උත්තර ඊට පස්සේ අපි ඔයාට ටියුට් දෙන දවසට ඔය paper එක ඔයාට ලැබෙයි හරි ඒක නිසා ඊට පස්සේ අපි ඒක ලියා ගමු දැනට ඔයා පොතක ඔය ප්‍රශ්න පහට උත්තර ලියා ගන්න හරි उत्तर प्रश्न उत्तर उत्तर රූපවාහිනිය හරි තම මිතුරෙක වූ කමල් දරුපියල් 20000කට අලෙවි කරන ලදී මේ ව්‍යාපාරයක් දෙන්න පහදන්න රයිට් මේ ව්‍යාපාරයක් දෙන්න පහදන්න හරි ඒක කමල් ගාව දින පාවිච්චි කරපු පරිගණ රූපවාහිනිය අමල්ට විකුණනවලු හරි ඒක මේක ව්‍යාපාරයක්ද කියලා ඔයගෙන් අහනවා හරි ඒක ව්‍යාපාර කියන දේ අපි මුලින්ම මේ BS වල ඉගෙන ගත්තා ඒක ව්‍යාපාරයක් කියන එක නිර්වචනය කරද්දී අපි ඉගෙන ගත්තා හරිද මිනිස් අවශ්‍යතා හා වුමනා ඉටු කිරීම සඳහා ඇති ඕනෑම ආර්ථික කටයුත්තක් ව්‍යාපාරයක් මිනිස් අවශ්‍යතා හා වුමනා ඉටු කිරීම සඳහා ඇති ඕනෑම ආර්ථික කටයුත්තක් ව්‍යාපාරයක් දැන් මේ නිර්වචන පැත්තෙන් බැලුවොත් මේක හරිනේ ව්‍යාපාරයක් නේ නේද ඇයි රුපියල් 20000ක් තියෙනවා ආර්ථික කටයුත්තක් තියෙනවා නේදන ඒ වගේම අර කමල් කෙනෙක් කෙන අමල්ගෙන් මෙරි උපවාහිනිය අරන් පාවිච්චි කරාම යාගේ අවශ්‍යතාවයකුත් ඉටු වෙනවනේ ඒතර හරිනේ මිනිස් අවශ්‍යතාව වුමනා ඉටු කිරීම සඳහා ඇති ඕනෑම ආර්ථික කටයුත්තක් නම් ඒ ව්‍යාපාරයක් කියලා අපි ඉගෙන ගන්නවා. හරිද? දැන් ආර්ථික කටයුත්තක් දිනන අවශ්‍යතාවයක් ඉටු වෙනවා. හැබැයි අපි ඒත් එක්කම ඉගෙන ගත්තා
යම් දෙයක් ව්‍යාපාරයක් කියලා පිළිගන්න නම් අනේ ව්‍යාපාරය සතුව ලක්ෂණ හතක් තියෙන්න ඕන කියලා. අපි කතා කරා ව්‍යාපාරවල ගති ලක්ෂණ කියලා. මට මතකද එතන එක ගති ලක්ෂණයක් තිබ්බා. මට මතකයිද තුන්වෙනියට අපි එක ලියුවේ. හරිද? අකණ්ඩව ගනුදෙනු සිදුවීම. අකණ්ඩව ගනුදෙනු සිදුවීම. අකණ්ඩව ගනුදෙනු සිදුවීම. රයිට්. ඒ අපි ලියපු ලක්ෂණ හතේ එකක්වත් නැත්නම් අපිට ඒකට ව්‍යාපාරයක් කියන්න බෑ. දැන් මෙතන බලන්න මේ අමල් කියන එක්කෙනා මේ කමල්ද එයාගේ පාවිච්චි කරපු පරිගණකයේ sorry රූපවාහිනිය විකුණනවා. හරිද? හැබැයි රූපවාහිනිය විකුණලා එතනින් නවතිනවනේ යා. එයා දිගටම අමල්ද රූපවාහිනිය විකුණන්නේ නැහනේ. එහෙම නේද? එයා රූපවාහිනිය වික්ක කමල්ට හරි එතනින් නැවතුණා. එතකොට එතන අඛණ්ඩව ගනුදෙනු සිදුවීමක් වෙන්නේ නැහැ නේද පැහැදිලිවම? එක ගනුදෙනුවකින් ඉවරයි. අන්න එහෙමනම් ඒකට ව්‍යාපාරයක් කියලා කියන්න බෑ. හරිද? ව්‍යාපාරයක් වෙන්න නම් එක ගනුදෙනුවකින් නවතින්න බෑ. ගනුදෙනු අඛණ්ඩව සිදු වෙන්න ඕන. මෙතන තියෙන එක ගනුදෙනුවක් විතරයි නිසා මේකට අපිට ව්‍යාපාරයක් කියලා කියන්න බෑ. දැන් නිර්වචන දිහා බැලුවොත් ඒක හරි. හැබැයි නිර්වචන දිහා බලලා නෙමෙයි අපි ව්‍යාපාරයක් නැද්ද කියලා තීරණය කරන්නේ. නිර්වචන තියෙන්නත් ඕන. ඒ වගේම මේ ලක්ෂණ හත දිහා බලන්නත් ඕන. හරිද? එතකොට ගනුදෙනු අකණ්ඩව සිදු වෙන්නේ නැත්නම් අපිට ඒකට ව්‍යාපාරයක් කියන්න බෑ. හැබැයි ඔය අමල් කියන එක්කෙනා කමල්ට ඔය රූපවාහිනී විකුණන අතර වෙන්නේ නැතුව දිගටම රූපවාහිනී විකුණන එකේ නිරත වෙනවනම් එයා දිගටම රූපවාහිනී විකුණන්න තීරණය කරොත් අන්න එතකොට ඒක ව්‍යාපාරයක් කියලා කියන්න පුළුවන් නේද? අන්න එතකොට අකණ්ඩව ගනුදෙනු සිද්ධ වෙනවා. හරිද? හරි. හරි. එහෙනම් අපි මේකට උත්තරේ ලියා ගමු. හරි. ඔයා ලියන්න මෙහෙම. හරි මොනවා හරි ප්‍රශ්නයක් තියෙනවා නම් අහන්න ඇහෙන්නේ නැති මොනවා හරි. අමන්දි මොකක් හරි ප්‍රශ්නයක්ද? හරි අපි උත්තරේ ලියා ගමු. රයිට් ලියන්න. මුලින්ම ලියන්න මේ ව්‍යාපාරයක් නොවේ. මේ ව්‍යාපාරයක් නොවේ. මේ ව්‍යාපාරයක් නොවේ. ඒකටම ලියාගෙන යන්න. මෙහිදී අකණ්ඩව ගනුදෙනු සිදු නොවන බැවින්. මෙහිදී මෙහිදී අකණ්ඩව ගනුදෙනු සිදු නොවන බැවින් මෙහිදී අකණ්ඩව ගනුදෙනු සිදු නොවන බැවින් අකණ්ඩව ගනුදෙනු සිදු නොවන බැවින් මෙය ව්‍යාපාරයක් ලෙස සැලකිය නොහැක. මෙය ව්‍යාපාරයක් ලෙස සැලකිය නොහැක. මෙය ව්‍යාපාරයක් ලෙස සැලකිය නොහැක. හරි වඩ දෙන්නව නේද? මේ අමල් කියන එක්කෙනා කමල්ට එකපාරක් රූපවාහිනියක් වික්කා කියලා ඒක ව්‍යාපාරයක් වෙන්න බෑ. දිගටම රූපවාහිනිය වික්කොත් උන ව්‍යාපාරයක් කියලා කියන්න පුළුවන්. රයිට්. එහෙනම් ඒකත් ලියාගමු අපි. නමුත් ඒකටම ලියන්න. නමුත් අමල් විසින් අකණ්ඩව රූපවාහිනිය විකිණීමේ නිරත වේ නම් නමුත් අමල් විසින් අකණ්ඩව රූපවාහිනිය විකිණීමේ නිරත වේ නම් අකණ්ඩව රූපවාහිනී විකිණීමේ නිරත වේ නම් මෙය ව්‍යාපාරයක් ලෙස සැලකිය හැක. මෙය ව්‍යාපාරයක් ලෙස සැලකිය හැක. මෙය ව්‍යාපාරයක් ලෙස සැලකිය හැක. රයිට්. හරි. එහෙනම් මම හිතනවා ඔයාලට ඒක තේරුණා කියලා හොඳයි. හරිද? රයිට්. එතකොට දෙවෙනි එකේ අහලා තියෙන බලමු අපි මොකක්ද? දෙවන එකේ අහලා තියෙන රටක ආර්ථිකයේ පැවැත්මට හා සංවර්ධනයට ව්‍යාපාර දායක වන ආකාර හතරක් සඳහන් කරන්න. හරි. මට මතක නම් අපි ඕක කතා කරේ පළවෙනි පාඩමේ පළවෙනි ටියුට් එකේ. මට මතක හැටියට පිටුවත් 19 දුකුයි. හරිද? රටක පැවැත්මට සහ සංවර්ධනයට ව්‍යාපාර දායක වෙන්නේ කොහොමද කියලා අපි ලිව්වා. හරි. හරි ලියා ගන්න. දැන් මම ආයෙක කියලා දෙන්න යන්නේ. හරි ලියා ගන්න. වෙනස් වන සංකීර්ණ උවමනා සපුරාලීම සඳහා ලිව නැත්නම් ලියන්න. වෙනස් වන සංකීර්ණ උවමනා සපුරාලීම සඳහා වෙනස් වන සංකීර්ණ උවමනා සපුරාලීම සඳහා
නිෂ්පාදිත බිහි කිරීම වෙනස් වන සංකීර්ණ උවමනා සපුරාලීම සඳහා නිෂ්පාදිත බිහි කිරීම නිෂ්පාදිත බිහි කිරීම රයිට් දෙවැනි එක නවෝත්පාදන බිහි කිරීම නවෝත්පාදන බිහි කිරීම නවෝත්පාදන බිහි කිරීම තුන්වැනි එක රැකියා උත්පාදනය රැකියා උත්පාදනය හතරවැනි එක රාජ්‍ය සේවා පවත්වාගෙන යාමට අවශ්‍ය රාජ්‍ය සේවා පවත්වාගෙන යාමට අවශ්‍ය රාජ්‍ය සේවා පවත්වාගෙන යාමට අවශ්‍ය බදු මුදල් සම්පාදනය බදු මුදල් සම්පාදනය බදු මුදල් සම්පාදනය හරි තවත් එකක් ඕනනම් අපිට ලියන්න පුළුවන් හතරයි අහලා තියෙන්නේ මෙතන තවත් එකක් මෙතන රටක පැවැත්මට නැත්නම් ආර්ථික සංවර්ධනයට ව්‍යාපාර දායක වෙන තවත් එක විදියක් තමයි හරිද විදේශ විනිමය ඉපයීම ලියන්න පස්වෙනි එක විදේශ විනිමය ඉපයීම විදේශ විනිමය ඉපයීම විදේශ විනිමය ඉපයීම නේද ලංකාවේ ව්‍යාපාර හැම ව්‍යාපාරයක්ම ලංකාවේ ඇතුලේ විතරක් නෙමෙයි ව්‍යාපාර කරන්නේ සමහර ලංකා ව්‍යාපාර දිනවා ලෝකේ වෙනත් රටවල් වල ගිහිල්ලා ව්‍යාපාර කරනවා අන්න එතකොට ඒගොල්ලෝ උපයන ලාභ ලංකාවට තමයි හම්බෙන්නේ අන්න විදේශ විනිමය උපයලා දෙනවා ව්‍යාපාර හරිද රයිට් රයිට් ඊළඟ ප්‍රශ්නෙට උත්තරේ ඊළඟට බලන්න ශ්‍රී ලංකාවේ දළ දේශීය නිෂ්පාදනයට සේවාංශයෙන් සපයන දායකත්වයේ ක්‍රමක්‍රමයෙන් වැඩි වෙමින් පවතී මෙසේ සේවාංශයේ දායකත්වයේ ඉහළ යාමට බලපා ඇති හේතු හතරක් සඳහන් කරන්න රයිට් අපි කතා කරා මේක පන්තියේ හරියට ලියා ගන්න පාරිභෝගිකයින්ගේ වැය කළ හැකි ආදායම ඉහළ යාම 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 දෙක ජීවන රටාව වෙනස් වීම ජීවන රටාව වෙනස් වීම ජීවන රටාව වෙනස් වීම ජීවන රටාව වෙනස් වීම තුන තාක්ෂණයේ දියුණුව තාක්ෂණයේ දියුණුව තාක්ෂණයේ දියුණුව තාක්ෂණයේ දියුණුව හතර වෘත්තීය සේවා සඳහා ඇති ඉල්ලුම ඉහළ යාම වෘත්තීය සේවා සඳහා ඇති ඉල්ලුම ඉහළ යාම වෘත්තීය සේවා සඳහා ඇති ඉල්ලුම ඉහළ යාම හරි ඊළඟට හතරවෙනි ප්‍රශ්නේ හතරවෙනි ප්‍රශ්නේ ඔයාලගෙන් අහලා තිනව නේද පහසු භාණ්ඩයි කල්පවතින භාණ්ඩයි අතර සමානකම් සහ අසමානකම් හරි දැන් අපි පන්තියේ පහසු භාණ්ඩ කියන්නේ මොනවාද කල්පවතින භාණ්ඩ කියන්නේ මොනවාද කියලා ඉගෙන ගත්තා හරිද හැබැයි ඒකම විතරක් නෙමෙයි වගේ විභාගෙට අහන්න ඕනේ විභාගෙට එක එක ಜಾති ප්‍රශ්න අහන්න පුළුවන් හරිද අපි ඒවට පුරුදු වෙන්න ඕන රයිට් බලන්න මේකත් A level ප්‍රශ්නයක් කල් පහසු භාණ්ඩ සහ කල්පවතින භාණ්ඩ අතර සමානකම් අසමානකම් සමානකම් වලියුම අපි මුලින්ම රයිට් උතර සමානකම් කියලා ඔයගේ ඔයා ලියලා පොඩි ඉතිකැලක් ගහලා සමානකම් දෙකක් ලියනවා දැන් පහසු භාණ්ඩකින් උනත් කල්පවතින භාණ්ඩකින් උනත් මොන જાති භාණ්ඩයකින් උනත් හරිද වෙන්නේ මිනිසුන්ගේ අවශ්‍යතා හා වුමනා ඉදු කරන එක නේද භාණ්ඩේ જાතිය වැඩක් නැහැ හරිද අපි ඉගෙන ගත්තා මිනිසුන්ගේ අවශ්‍යතා වුමනා ඉදු වෙන්නේ භාණ්ඩ හා සේවා පරිභෝජනයේ ඒතර ඕනම જાති භාණ්ඩයකින් වෙන්නේ මිනිසුන්ගේ අවශ්‍යතා හා වුමනා ඉදු වෙන එක එහෙනම් ඒක පහසු භාණ්ඩයද කල්පවතින භාණ්ඩයද කියලා අදාළ නැහැ සමානකම තමයි මිනිස් අවශ්‍යතා හා වුමනා ඉදු වීම ලියාගන්න මිනිස් අවශ්‍යතා හා වුමනා ඉටු වීම මිනිස් අවශ්‍යතා හා වුමනා ඉටු වීම හරි තව ලේසි එකක් තියෙනවා මොකද්ද දැන් මේ දෙකම මොනවාද බහන්න නේද මේ දෙකම කල්පවතින බහන්න පහසු බහන්න දෙකම බහන්නනේ එහෙනම් තව සමානකමක් ලියමු දෙවර්ගයම
දෙවර්ගයම බහණ්ඩ වීම බහණ්ඩ වීම right අසමානකම් අසමානකම් කියන්නේ හොඳට මතක තියාගන්න ඔයා දෙකට බෙදාගෙන තමයි අසමානකම් ලියන්න ඕන එක පැත්තකට ගන්න පහසු බහණ්ඩ එක පැත්තකට ගන්න කල් පවතින බහණ්ඩ එක පැත්තක පහසු බහණ්ඩ අනිත් පැත්තේ කල් පවතින බහණ්ඩ හරි අපි බලමු වෙනස්කම් අපි තුනක් ලියමු right 1යි 3යි 1යි 1යි 3 right පළවෙනි වෙනස්කම් අපි පොඩ්ඩක් අඳුනගෙන ඉමුද පහසු බහණ්ඩ සහ කල් පවතින බහණ්ඩ පහසු බහණ්ඩ කියලා කිව්වට මතක නම් හරිද මිලදී ගැනීමට ප්‍රයත්නයක් දරන්න නැතුව පාරිභෝගිකය එදිනදා නිරන්තරයෙන් මිලදී ගන්න බහණ්ඩ හරිද කල් පවතින බහණ්ඩ කියලා කිව්වේ හරිද වරක් දෙවරක් පරිභෝජනයෙන් අවසන් වෙන්නේ නැතුව හරිද යම් කාලයක් පරිභෝජනය කරන්න පුළුවන් බහණ්ඩ සරලව හරි right එතකොට හරි සරලව අපිට අසමානකම් එක ලියන්න පුළුවන් දැන් පහසු බහණ්ඩයකට උදාහරණයක් ගත්තොත් අපි සබන් ගැටයක් නැත්තම් පරිප්පු කිලෝ එකක් හරිද අපි ඔය එදිනදා කඩේට ගිහිල්ලා මිලදී ගන්න දේවල් අපි එදිනදා පරිභෝජනයට අවශ්‍ය දේවල් අන්න පැවැත්ම මොකද පැවැත්ම කෙටි කාලීනයි නේද පැවැත්ම කෙටි කාලීන වේ නේද ගොඩක් කල පරිභෝජනය කරන්න බෑ පැවැත්ම කෙටි කාලීනයි හරි හරි එහෙනම් පළවෙනි වෙනස්කම කියන්න පැවැත්ම කෙටි කාලීනයි කල් පවතින බහන්න ආ කල් පවතිනවා එහෙනම් ගොඩක් කල් පවතිනවා ආ පැවැත්ම පැවැත්ම දිගු කාලීන වේ පැවැත්ම දිගු කාලීන වේ හරි කියන පළවෙනි පැවැත්ම දිගු කාලීන වේ පැවැත්ම දිගු කාලීන වේ right හරි පැවැත්ම දිගු කාලීන වේ right ඊට පස්සේ මේකට උදාහරණයක් මම මෙතන ලියනවා ඔයාලා ලියන්න ඕනේ මම පැහැදිලි කරන්න ලියනවා හරිද සබන් කැටයක් තමයි පහසු බහන්න උදාහරණේ කල්පවතින බහන්නට මම උදාහරණයක් ලියන්න දුරකතනය ජංගම දුරකතනය හරිද right එතකොට මිලදී ගැනීමට ඊළඟ වෙනස්කම් මිලදී ගැනීමට කාලයක් හා ශ්‍රමයක් කාලය හා ශ්‍රමය කියලා ලියමු කාලය හා ශ්‍රමය වැය නොකරයි මිලදී ගැනීමට කාලයක් ශ්‍රමයක් වැය කරන්නේ නැහැ මුදලාලිමට සබන් කැටයක් දෙන්න කියලා අරගෙන එනවා මහන්සි වෙන්නේ නැහැ හරිද ගොඩක් කාලයක් යන්නේ නැහැ හරිද කඩදාන කියලා රස්තිය ආදු වෙන්නේ නැහැ අන්න right හැබැයි ඔයා දුරකතනයක් ගන්න ගියොත් නේද ඔයා ගිය ගමන්ම ගන්න නැහැ සමහරවිට කඩ දෙක තුනකට ගිහිල්ලා ගන්නෙ අන්න වඩ ශ්‍රමය කාලය ටිකක් වැය වෙනවා අන්න ලියමු මිලදී ගැනීමට කාලය හා ශ්‍රමය වැය කරයි කාලය හා ශ්‍රමය වැය කරයි ලියන්න මිලදී ගැනීමට කාලය හා ශ්‍රමය වැය කරයි right අන්තිමකට ලියමු අපි අන්තිමක නිතර නිතර මිලදී ගන්නවා නේද පහසු බහන්න ඇයිදින් සබන් කැටේ ඉවරනම තව සබන් කැටයක් ගේන්න ඕන පරිප්පු කිලෝ එක ඉවරනම තව පරිප්පු කිලෝ එකක් ගේන්න ඕන කියලා හරිද හැබැයි මේ කල්පවතින දුරකතන වගේ කල්පවතින බහන්න එහෙම නිතර නිතර මිලදී ගන්න නේද දවස ගානේ ආ එහෙනම් නිතර නිතර මිලදී ගනි නිතර නිතර මිලදී ගනි නිතර නිතර මිලදී නොගනි right අපි අපේ ඊළඟට ඊළඟ ප්‍රශ්න. දැන් අපි ටිකක් මේ පේපරේ අර නිකන් අපි ඉගෙන ගත්තා මේ විදිහටම ලියන්න නැතුව ටිකක් අපි වෙනස් ප්‍රශ්න දැන් කතා කරන්න ඕන ඉස්සරහට. බලන්න ඊළඟ ප්‍රශ්නේ හොඳ ප්‍රශ්නයක්. මොකක්ද ඊළඟට තියෙන්නේ? ඊළඟට තියෙන්නේ වාණිජ වෙළඳාමට වඩා පුළුල් සංකල්පයකින්
පොඩක් එතන හදාගන්න හදාන්න බෑනේ හරි කොහොම ඉන්න ඔයා පේපරේ ලැබුණාම ආඩ පුළුවන් හදාගන්න වාණිජ වෙළඳාමට වඩා පුළුල් සංකල්පයකින් මෙම ප්‍රකාශයේ අන්තර්ගත අදහස පැහැදිලි කරන්න රයිට් වාණිජ වෙළඳාමට වඩා පුළුල් සංකල්පයකින් මෙම ප්‍රකාශයේ අන්තර්ගත අදහස පැහැදිලි කරන්න රයිට් වාණිජ වාණිජ හරිද වාණිජ කියලා කිව්වාට මතක නම් නිෂ්පාදකයාගේ සිට පාරිභෝගිකයා දක්වා හරි බාණ්ඩ හා සේවා හුවමාරුවට අදාළ සමස්ත ක්‍රියාවලිය තමයි වාණිජ කියලා කිව්වේ. එතකොට මේ වාණිජ ඇතුළේ වට මතකයි තිබ්බ කොටස් දෙකක්. එකක් තමයි වෙළඳාම අනිත් එක තමයි උපකාරක සේවා. හරිද? ඒතර වාණිජ හැදෙන්නේ වෙළඳාම සහ උපකාරක සේවා කියන දෙකේ එකතුවෙන්. ඒක අපිට මතකයි. හරි. රයිට්. ඒක අහන ප්‍රශ්නේ තමයි වාණිජ කියන්නේ විලඳාමට වඩා පුළුල් සංකල්පයක් නෝ. පැහැදිලි කරන්න ඕ. ඔව් අනිවාර්යයෙන්ම. ඇයි? මේ වාණිජ කියන්නේ විලඳාම හා උපකාරක සේවා කියන දෙකේම එකතුව. එහෙනම් අනිවාර්යයෙන්ම වාණිජ කියන්නේ විලඳාමට වඩා ලොකු එකක්. ඒ කියන්නේ පුළුල් සංකල්පයක්. හරිද? එතකොට මේ වාණිජ කියන එක වාණිජ කියන දේ ඇතුළේ තියෙන එක දෙයක් විතරයි මේ විලඳාම කියලා කියන්නේ. හරිද වාණිජ්‍ය කියන දේ ඇතුළේ තියෙන එක දෙයක් විතරයි වෙළඳාම වෙළඳාම වගේම උපකාරක සේවා එකතුනාව තමයි වාණිජ්‍ය හැදෙන්නේ එහෙනම් වෙළඳාමට වඩා වාණිජ්‍ය කියන්නේ අනිවාර්යයෙන්ම පුළුල් සංකල්පයක් හරි අපි උත්තරේ ලියාගමු දැන් ඔය වගේ උත්තරයක් ලියද්දී ඔයා හරි උත්තර ලියන විදිය ඔයා දැනගන්න ඕන නේද හරි දැන් මෙතන ඔය අහලා තියෙන්නේ වාණිජ්‍ය වෙළඳාමට වඩා පුළුල් සංකල්පය රයිට් මුලින්ම අපි ලියනවා වාණිජ්‍ය අනු කුමක්ද කියලා වාණිජ්‍ය අනු ලියන්න උත්තරේ ලියන්න හරි පස්සේ එකට වාණිජ්‍ය අනු හරි මෙහෙම ලියමු අපි මෙහෙම ලියමු හරි වාණිජ්‍ය අනු කියන එක ඕන නැහැ මෙන්න මෙහෙම ලියන්න හරි නිෂ්පාදකයාගේ සිට පාරිභෝගිකයා දක්වා निष्पादकियागे सिट पारिभोगिकिया दक्वा समस्त क्रियावलिय वाणिज्यवे राइट हरि ईलंग रूलिंग हरि ईलंग रूलिंग रूल अरिन्नो न ईलंग रूलिंग लिय बांडहा सेवा मिलदी गनीम हा विकिनीम बांडहा सेवा मिलदी गनीम हा विकिनीम විලදාම වේ බාණ්ඩහා සේවා මිලදී ගැනීම හා විකිණීම විලදාම වේ බාණ්ඩහා සේවා මිලදී ගැනීම හා විකිණීම විලදාම වේ බාණ්ඩහා සේවා මිලදී ගැනීම හා විකිණීම විලදාම වේ හරි ඊළඟ රුලේ මේ ඡේද ලියන්න හරි විලදාම හා උපකාරක සේවාවල එකතු වේ විලදාම හා උපකාරක සේවාවල එකතු වේ වාණිජ්‍ය සමන්විත වේ වෙළඳාම හා උපකාරක සේවාවල එකතු වේ වාණිජ්‍ය සමන්විත වේ වෙළඳාම හා උපකාරක සේවාවල එකතු වේ වාණිජ්‍ය සමන්විත වේ ඒකට ලියන්න වෙළඳාම යනු වාණිජ්‍යයේ එක් කොටසක් පමණක් බැවින් වෙළඳාම යනු වාණිජ්‍යයේ එක් කොටසක් පමණක් බැවින් විලදාම යනු වාණිජයේ එක් කොටසක් පමණක් බැවින් වාණිජ විලදාමට වඩා පුළුල් සංකල්පයකි වාණිජ විලදාමට වඩා පුළුල් සංකල්පයකි වාණිජ විලදාමට වඩා පුළුල් සංකල්පයකි වාණිජ විලදාමට වඩා පුළුල් සංකල්පයකි
වාණිජ්‍ය වෙළඳාමට වඩා පුළුල් සංකල්පය. හරි. හරි. දැන් ඒ වගේ ප්‍රශ්න වලට අපිට උත්තර ලියන්න පුළුවන් වෙන්න ඕන. හරිද? අපි ඒව දැම්ම ඉඳලා පුරුදු වුණොත් නේද? අපි මේ රිවිෂන් වෙනකන් ඉන්න ඕනේ නැහැ. ඔය වගේ ප්‍රශ්න වලට උත්තර ලියන්න. අපි දැම්ම ඉඳලාම පුරුදු වුණොත් අපිට ඉස්සරහට යද්දී ඕව අලුතෙන් ඉගෙන ගන්න දේවල් නෙමෙයි. හරිද? අපි දැම්මම පාඩමත් එක්කම ඕව කරගෙන යනවා. හරිද? මම ඔයාලට කියන්න ඕන අනිවාර්යයෙන්ම දැන් ඔයා කිසිම ප්‍රශ්නයක් තියාගන්න එපා. අපි පාඩම යන අතරතුර හරිද දැන් මට හිතන විදිහට අපි අද කතා කරන ප්‍රශ්න ටිකත් එක්ක පළවෙනි පාඩමෙන් ඔක්කොම ප්‍රශ්න 150ක් විතර කතා කරලා තියෙනවා. හරිද? ඒතර කිසිම ප්‍රශ්නයක් නැහැ. ඔයාට ප්‍රශ්න ටික වෙනම යනවා. හරිද? පාඩම වෙනම යනවා. හරිද? ගානට හරීම පිළිවෙලට වැඩ ටික යනවා. හරිද? ඔයත් ඒ පිළිවෙලටම හරියටම වැඩ ටික කරගත්තොත් අපිට කිසිම ප්‍රශ්නයක් නැතුව මේ විශේෂ ඉස්සරහට යන්න පුළුවන්. ලොකු බරක් ඇඟට ගන්නේ නැතුව. හරි? රයිට්. ඒතර ඒකත් ඔළුවේ තියාගන්න. හරි. ඊට පස්සේ දැන් මම වාඩිියේ වොයිස් එකෙත් කිව්වා අපිට දැන් ඔයාට ටියුට් මම දෙන්න ජූනි මාසේ දෙවෙනි පාඩමේ ටියුට් එකයි. හරි? පේපර්ස් ටික ජූනි මාසේ දෙන්න ලෑස්ති කරගෙන හිටියට දැන් දෙන්න බැරි ප්‍රශ්නයක් තියෙනවානේ. හරි ඒක ප්‍රශ්නයක් කරගන්න එපා. මොකද අපිට තව පළවෙනි පාඩමේ වැඩ තියෙනවා කරන්න. අපි ඒක කරගෙන යමු. හරි. බොහෝ දුරට මේ මාසේ අන්තිම හරිය තමයි දෙවෙනි පාඩමේ වැඩ අපි පටන් ගන්න තියෙන්නේ. ඒක නිසා අපිට යම් කාලයක් තියෙනවා. අපි බලමු මොකද ඉස්සරහට වෙන්නේ කියලා. ඒක පස්සේ බලලා අපි තීරණය කරමු. හරි. රයිට්. එහෙනම් එන්නාගේ ගිය සතියේ පාඩම නවත්වපු තැනට අපි අන්තිමට කතා කරේ මට මතක විදියට ඇල්මැති පාර්ශව කියන එක අපි පටන් ගත්තා නේද? ඇල්මැති පාර්ශව කියන එක අපි පටන් ගත්තා. හරි ගන්න අපි ටියුට් එක. අපි බලමු පාඩම. හරි. හරි ඊට කලින් අපි පොඩ්ඩක් බලමු පාඩාරින් ප්‍රශ්නයක් මොනවද තියනවද කියලා. හරිද? මට කියන්න සහනි මට කියන්න ඇහෙනව නේද කියලා දේවල් ප්‍රශ්නයක් නෑ නේද? සහනි ආරයි. හරි. අපි එහෙනම් යම් පාඩමට ව්‍යාපාර කෙරෙහි ඇල්මැති පාර්ශව. එතකොට ඇල්මැති පාර්ශව කියන්නේ මොකක්ද කියලා අපි ගිය සතියේ කතා කරා. හරි. එතකොට ව්‍යාපාරයකට එහෙම ඇල්මක් දක්වන පාර්ශව කවුද කියලා අපි ගිය සතියේ ලියාගත්තා. දැන් අද අපිට කතා කරන්න තියෙන්නේ හරිද? ඇල්මැති පාර්ශව ඇයි ව්‍යාපාර කෙරෙහි උනන්දු වෙන්නේ කියලා. නේද? හරි. දැන් අපි ඒක තමයි කතා කරන්න යන්නේ. ඇල්මැති පාර්ශව ව්‍යාපාර කෙරෙහි උනන්දු වීමට හේතු හරි හරි ඇල්මැති පාර්ශව කියලා කිව්වේ අපි නේද? ව්‍යාපාරයක අරමුණු ඉටු කර ගැනීමට කටයුතු කරද්දී හරිද? ඒ දේවල් වලට ඍජුව හා වක්‍රාකාරයෙන් බලපෑම් කරන පුද්ගලයින් හා කණ්ඩායම් තමයි ඇල්මැති පාර්ශව කියලා කිව්වේ. ඒතර ඇල්මැති පාර්ශව ව්‍යාපාර වල ඍජුව වගේම වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා. හරි. එතකොට මෙන්න මේ කියන ඇල්මැති පාර්ශව ඇයි ව්‍යාපාර කෙරෙහි ඇල්මක් දක්වන්නේ? නැත්නම් ඇයි ව්‍යාපාර කෙරෙහි උනන්දුවක් දක්වන්නේ කියලා තමයි අපි කතා කරන්න යන්නේ. රයිට්. පළවෙනි ඇල්මැති පාර්ශවය ගමු අපි. අයිතිකරුවෝ නැත්තම් කොටස්කරුවෝ. අයිතිකරුවෝ නැත්තම් කොටස්කරුවෝ. හරි. ඔයාලට ඒක දීලා දෙනවනේ. අයිතිකරුවෝ සහ කොටස්කරුවෝ. රයිට්. ඒතර අයිතිකරුවෝ සහ කොටස්කරුවෝ කියන දෙකක් දීලා දෙන්නේ ඇයි? දැන් මේ කොටස්කරුවෝ කියන සංකල්පය ගොඩක් වෙලාවට අදාළ වෙන්නේ මොකටද? සමාගම් ව්‍යාපාරවල නේද? ඒතර සමාගමක අපි අයිතිකාරයන්ට අයිතිකරුවෝ කියලා කියන්නේ ඒ සමාගමට ඒ සමාගමේ කොටස් මිලදී ගත්තු කොටස් හිමියන්ටනේ. එතකොට ඒක තමයි මම ඔයාලට මේ අයිතිකරුවෝ ඇලෙයිරන් කොටස්කරුවෝ කියන දෙකක් දීලා තියෙන්නේ. එතකොට ඔයාගෙන්
කොටස් කරුවැල්මක් දක්වන්නේ ඇයි කියලා ඇහුවත් මේකම තමයි උත්තරේ. හරි. අර ඒගොල්ලෝ තමයි සමාගමේ අයිතිකාරය. හරි. රයිට්. එහෙනම් ඇයි අයිතිකාරය? හරිද නැත්නම් කොටස් හිමියෝ ව්‍යාපාරයේ කෙරේ උනන්දු වෙන්නේ? පළවෙනි එක තමයි. පළවෙනිම එක තමයි. ඒගොල්ලෝ දැන් ආයෝජනයක් කරලා තියෙනවනේ ව්‍යාපාරෙට. ත්‍රි ආයෝජනය කරපු මුදලට ඒගොල්ලන්ට ප්‍රමාණවත් ප්‍රතිලාභයක් ලබා ගන්න පුළුවන්ද කියලා බලන්න. අනිවාර්යෙන්ම අයිතිකරුවෝ ව්‍යාපාරගෙන උනන්දු වෙනවා. හරිද? ඒගොල්ලෝ යම් මුදලක් ආයෝජනය කරලා නිකන් ඉන්නේ නැහනේ. ඒ ආයෝජනය කරපු මුදලට ප්‍රතිලාභයක් බලාපොරොත්තු වෙනවා. අන්න ආයෝජනය කරපු මුදලට ප්‍රමාණවත් ප්‍රතිලාභයක් ලැබෙනවද කියලා බලන්දි බලන්න අනිවාර්යෙන්ම අයිතිකරුවෝ ව්‍යාපාරයගෙන උනන්දු වෙනවා. රයිට්. එහෙනම් පළවෙනි එක ලියන්න. පළවෙනි එක ඔතන පළවෙනි එකේ පොඩි වැරද්දක් තියෙනවා. ඔය ඔතන පළවෙනි රූල් දෙකේම ලියන්න ඔය පළවෙනි එක. හරි. එතකොට අර දෙවෙනි ඩොට් එක අර දෙවෙනි ඩොට් එක ඔයා තනියෙනකින් කපා ගන්න. නැත්නම් ටිපෙක්ස් එකක් තුනනේ ටිපෙක්ස් කරගන්න. පළවෙනි රූල් දෙකම තියෙන්නේ පළවෙනි හේතුව ලියන්න. හරි. රයිට්. එහෙනම් ලියන්න. තමන් ආයෝජනය කළ මුදලට ප්‍රමාණවත් තමන් ආයෝජනය කළ මුදලට ප්‍රමාණවත් ප්‍රමාණවත් ලාභයක් ලැබේදයි දැන ගැනීමට තමන් ආයෝජනය කළ මුදලට ප්‍රමාණවත් ලාභයක් ලැබේදයි දැන ගැනීමට තමන් ආයෝජනය කළ මුදලට ප්‍රමාණවත් ලාභයක් ලැබේදයි දැන ගැනීමට තමන් ආයෝජනය කළ මුදලට ප්‍රමාණවත් ලාභයක් ලැබේදයි දැන ගැනීමට රයිට්. ඒ තමයි පළවෙනි හේතුව අයිතිකරුවෝ ව්‍යාපාරයගෙන උනන්දු වෙන්න රයිට්. ඊට පස්සේ දෙවෙනි එක ලියා ගන්න. ව්‍යාපාරයේ වර්ධනය පිළිබඳ දැන ගැනීමට व्यापारे वर्धने ඒගොල්ලෝ එකට ව්‍යාපාරගෙන හොයලා බලන්න ඕන. අයිතිකරුවනේ ව්‍යාපාරයක් කරන්නේ. එහෙම නේද? හරි. දැන් මෙතන ඔයා පොඩ්ඩක් මේව ලියද්දී අයිතිකරුව කියන එකටත් වඩා මෙන්න මේ කොටස්කරුව කියන එක ඔළුවේ තියාගෙන ඔය හේතු ලියන්න. කොටස්කරුව කියලා කියන්නේ සමාගමකට මුදල් ආයෝජනය කරපු නැත්නම් සමාගමක කොටස් මිලදී ගත්ත කොටස් හිමියන්ටනේ. එතකොට මේ කොටස් හිමියෝ මේ කොටස් මිලදී ගත්තට පස්සේ හරිද? ඒගොල්ලෝ හැමතිස්සම ව්‍යාපාරගෙන හොයලා බලනවා මේ ව්‍යාපාරය වර්ධනය වෙනවද නැද්ද කියලා. හරිද? ඒතර වර්ධනය වෙන්නේ නැති ව්‍යාපාරයක් නම් ඒගොල්ලෝ තවදුරටත් ඒගොල්ලන්ගේ මුදල් ඒ සමාගමේ තියන්නේ නැහැ. අන්න ඒගොල්ලෝ ඒ මුදල් අරගෙන වෙනත් වර්ධනය වෙන ව්‍යාපාරයක ආයෝජනය කරයි. හරිද? එතකොට අනිවාර්යයෙන්ම මේ අයිතිකාරයොන්ට හරිම වැදගත් මේ ව්‍යාපාරයේ වර්ධනය පිළිබඳ තොරතුරු දැනගන්න එක. වර්ධනය වෙන්නේ නැති එකම දෙන තියෙන ව්‍යාපාරයක් නැත්නම් පල්ලෙහාට යන ව්‍යාපාරයක් නම් දවසින් දවස ඒගොල්ලෝ ඒගොල්ලන්ගේ මුදල් ආයෝජනය කරලා තියන්නේ නැහැ. ඒගොල්ලෝ ගන්නවා. අන්න ඒක දැනගන්න අනිවාර්යයෙන්ම අයිතිකරුවෝ ව්‍යාපාරයේ වර්ධනය ගැන උනන්දු වෙනවා. හරි. රයිට්. ඊට පස්සේ තුන්වෙනි එක ව්‍යාපාරයේ වෙළඳපොළ කොටස පිළිබඳ දැන ගැනීම. රයිට්. වෙළඳපොළ කොටස. හරි. මම වෙළඳපොළ කොටස ගැන පොඩි පැහැදිලි කිරීමක් වැඩ කරනවා. වෙළඳපොළ කොටස. හරි. මම උදාහරණයක් ගන්නම්. ඒතරාට මේක තේරෙනවා. හරිද? හරි. මම උදාහරණයක් ගන්නවා. ජංගම දුරකථන වෙළඳපොළ. ජංගම දුරකථන වෙළඳපොළ. රයිට්. එතකොට ජංගම දුරකථන වෙළඳපොළේ දත්ත ගත්තොත් 2020 වගේ දත්ත ගත්තොත් හරි. Samsung සමාගම Samsung සමාගමේ හරිද සම්පූර්ණ වෙළඳපොළේ 30% විතර ආසන්න අගයක් මේ හරිද හරි මගේ නෙමෙයි 30% විතර Samsung සමාගම හරිද ඊට පස්සේ Apple සමාගමේ වෙළඳපොළ කොටස 27% විතර එතකොට වෙළඳපොළේ නායකයා තමයි Samsung මේ වෙද්දි ජංගම දුරකථන වෙළඳපොළේ ලෝක වෙළඳපොළේ නායකයා වෙන්නේ කියන වැඩිම ජංගම දුරකථන ප්‍රමාණයක් අලෙවි කරන ආයතනය වෙන්නේ Samsung ආයතනය. හරිද? ඊට දෙවෙනි Apple. තුන්වෙනි අපිට ගන්න පුළුවන්
හුවාවි. හරිද? එයා 10%කට විතර ආසන්න ගියේ ඉන්නවා. රයිට්. එතකොට ඊතුරු ටික වෙනත් අය. වෙනත් අය. ඒගොල්ලෝ එතකොට මෙතන 57යි 67යි 33ක් විතර ඉන්නේ වෙනත් අය. හරිද? ඒතකොට වෙනත් අය කොහොමද නොකිය? හරිද? ඔය තියෙන එක එක ෆෝන් කාඩ් දෙන්නේ. හරිද? රයිට්. ඒතර ඒ අනිත් ඔක්කොම ටික 33යි. ඔන්න ඔබ තමයි ජංගම දුරකථන වෙළඳපොලේ එක් එක් ආයතන සතු වෙළඳපොළ කොටස. හරිද? Samsung ආයතන 30යි, Apple ආයතන 27යි, Huawei 10යි, අනිත් අය ඔක්කොම 33යි මේ 2020 වගේ දත්ත. හරි? රයිට්. එතකොට ඔබට දැන් පැහැදිලි වෙනවා එහෙනම් මොකද්ද මේ වෙළඳපොළ කොටස කියලා කියන්නේ සමස්ත වෙළඳපොළෙන් හරිද? සමස්ත වෙළඳපොළෙන් යම් ආයතනයක් සතු විකුණුම් ප්‍රමාණය නැත්තම් යම් ආයතනයක් සතු වෙළඳපොළේ ප්‍රමාණය. හරි? එතකොට 2020 දත්ත වලට අනුව Samsung ආයතන සතු වෙළඳපොළ කොටස 30%ක් වෙනවා සමස්ත වෙළඳපොළේ. රයිට්. එතකොට ඔයා හිතන්නකෝ දැන් අයිතිකාරයෙක්ට වැදගත් නැද්ද මේ තමන්ගේ ආයතනේ සමස්ත වෙළඳපොළේ තමන්ගේ ආයතනයේ වෙළඳපොළ කොටස දැනගන්න එක? අනිවාර්යයෙන්ම වැදගත්. මේ කොටස් හිමියන්ට විශේෂයෙන්ම කොටස් හිමිය හොයනවා ඒ අනිවාර්යයෙන්ම. කොටස් හිමිය සමාගමක කොටස් වල ආයෝජනය කරන්න කලින් අනිවාර්යයෙන්ම බලනවා ඒ අදාළ සමාගමේ වෙළඳපොළ කොටස කීයද කියලා. හරිද? අන්න එහෙනම් වෙළඳපොළ කොටස දැනගන්න එක අනිවාර්යයෙන්ම අයිතිකාරයෙක්ට වැදගත් දෙයක්. හරිද? රයිට්. ඒක තමයි ඊළඟ එක. එතකොට වෙළඳපොළ කොටස දැනගන්නත් අයිතිකාරෝ ව්‍යාපාරය ගැන උනන්දු වෙනවා. හරි. හරි. ඒ වගේම මම මෙතනදී ඔයාලට තව ඉස්සරහට දින දෙයක් කියන්නම්. දැන් හිතමු අපේ ආයතනය Samsung කියලා. හරිද? එතකොට හිතන්න මේ Huawei ආයතනයට නැත්නම් මේ Apple ආයතනයට අවශ්‍ය නැද්ද අපේ වෙළඳපොළ කොටස කීයද කියලා දැනගන්න. ඒ කියන්නේ අපේ තරඟකරුවන්ට දැන් අපේ තරඟකරුවන්ට ඕන නැද්ද අපේ වෙළඳපොළ කොටස කීයද කියලා දැනගන්න. අනිවාර්යයෙන්ම ඕන. ඒගොල්ලෝ තමයි වැඩිපුරම හොයන්නේ. හරිද? එතකොට මේ Apple ආයතනය, Huawei ආයතනය සහ අනිත් ආයතන අනිවාර්යයෙන්ම හොයනවා මේ යම් ආයතනයක වෙළඳපොළ කොටස කීයද කියලා. එහෙනම් වෙළඳපොළ කොටස ගැන උනන්දු වෙන පාර්ශ්ව දෙකයි. හොඳට මතක තියාගන්න. පාර්ශ්ව දෙක තමයි එකක් අයිතිකරුවෝ. ඒ කියන්නේ අදාළ ව්‍යාපාරයේ අයිතිකරුවෝ. එකක් ඒ ව්‍යාපාරයේ ඉන්න, ඒ වෙළඳපොළේම ඉන්න අනෙකුත් තරඟකාරී ව්‍යාපාර. හරිද? අන්න. තරඟකරුවෝ, තරඟකරුවෝ, තරඟකරුවෝ. රයිට්. ඔයා ඉන්න ඔහොමම ටියුට් එකේ පල්ලෙහාට තියෙනවා හත්වෙනි ඇල්මැති පාර්ශ්වයේ තරඟකරුවෝ. බලන්න ඒකේ තුන්වෙනි එකේ තියෙන්නේ මොකද්ද? වෙළඳපොළ කොටස හඳුනා ගැනීමට. එහෙනම් මේ වෙළඳපොළේ යම් ආයතනයක සතු කොටස හඳුනා ගන්න උනන්දු වෙන පාර්ශ්ව දෙකයි අයිතිකරුවෝ සහ තරඟකරුවෝ. හොඳට මතක තියාගන්න. හරි? රයිට්. අපි යමු ඊළඟට. රයිට්. දැන් ඊළඟට යන්න කලින් අපි මේක පොඩ්ඩක් ලියාගමු. ඔය ටියුට් එකේ පොඩ්ඩක් උඩ ඉඳ තියෙනවනේ. එයා පැන්සලක් අරන් හරි ඒ වෙළඳපොළ කොටස කියන එකට උදාහරණයක්. මේවා අපිට වැදගත් නේද? අපි තියෙන විතරක් නෙමෙයි අපි ප්‍රායෝගික උදාහරණ දැනගෙන ඉන්න ඕන විශේෂය. හරි? රයිට්. ඔයා මේවා Samsung, Apple, Huawei කියලා ඒවා සිංහලෙන් මම ලියා ගන්න. හරි? ලියලා මේ 2020 දත්ත. ඒතර මේවා මම කියන්නේ 130යි හරියටම 100ක් ඉවර දේව නෙමෙයි. 130.5 6ක් එහෙම වෙන්න පුළුවන්. ආසන්න අගයන් ඔයා දැනගත්තාම ඇති. රයිට්. එතකොට මේක වෙළඳපොළ කොටස කියලා. හරිද? ඔයා මෙන්න මේ ටික ලියලා කොටුවක් දාගන්න. ඉක්මන් කරලා. Samsung, Apple, Huawei, අද වෙනත් වෙනත් Samsung ආයතන, Apple ආයතන, Huawei ලියන්න තමාරු සින්නරි. Huawei ආයතනය වෙනත් ආයතන වෙනත් ආයතන වෙනත් ආයතන වෙනත් ආයතන right.
හරිනේද හරි නම් පොඩි දෙයක් කියලා මම නවත්තන්නම් මේ දැන් මෙතන මේ වෙද්දි වෙළඳපොලේ ජනමුදුනාතර වෙළඳපොලේ නායකයා කවුද මාකට් ලීඩර් කවුද කියලා අහුවොත් එයා තමයි Samsung ආයතනය හරිද හැබැයි අපි ඔබ 2013 ට වගේ ගියොත් දැන් 2020 21 අපි ඉන්නේ 2013 ට ගියොත් 2013 ජනවාරි පෙබරවාරි මාර්තු වගේ වෙනකම්ම වෙළඳපොලේ නායකයා වෙලා හිටිය Nokia ආයතනය Nokia ආයතනය හරි අද කලදී හරිද ඉස්සර හරිද හැමෝම ළඟ බැලුවොත් දින අර පොඩි බටන් Nokia ෆෝන් එක හැමෝම පාවිච්චි කරේ Nokia හැබැයි Nokia ආයතනේ එක පාරටම පල්ලෙහාට වැටුණා දැන් ඔයා බැලුවොත් කිහිල්ල Nokia ආයතනේ වෙළඳපොළ කොටස වෙළඳපොළ නායකයා වෙලා ඉඳි 2013 12 වගේ කාලේ 40ක් විතර තිබ්බා හැබැයි දැන් ගිහින් බැලුවොත් 101ට විතර පල්ලෙහාට බැලලා තියෙනවා Nokia ආයතනේ වෙළඳපොළ කොටස 101ක් විතර ඇයි එහෙම වුනේ 40ක් තිබිලා 101ක් වුනේ ඇයි ඒගොල්ලන්ට බැරි වුණා හරිද ඒගොල්ලන්ට බැරි වුණා අලුත් තාක්ෂණයට හැඩ ගැහෙන්න ඒගොල්ලෝ අර සාම්ප්‍රදායික ෆෝන්ම හදහද හිටියා හරිද අන්න ඒගොල්ලන්ට අලුත් තාක්ෂණයත් එක්ක ඒගොල්ලන්ගේ නිෂ්පාදිතේ ගුණාත්මකභාවය ඒගොල්ලන්ගේ දුරකථනවල ගුණාත්මකභාවය වැඩි කරන්න බැරි වුණා හරිද එතකොට මේ Apple ආයතනය අලුත් සිස්ටම් එකක් එක්ක ආව තාක්ෂණයත් එක්ක ඊට පස්සේ Samsung ආයතනය Android තාක්ෂණයත් එක්ක ඉස්සරහට ආවා හරිද ඒ දේවල් එක්ක Nokia ආයතනයට ඒකට හැඩ ගැහෙන්න බැරි වුණා අන්න Nokia ආයතනයේ වෙළඳපොළ කොටස බලාගෙන ඉඳි පල්ලෙහාට වැටුණා හරිද එක ශ්‍රේණියකින් පල්ලෙහාට වැටුණා හරි අද වෙද්දී Nokia කියලා කිව්වම ඇත්තටම අර ළඟදී ෆෝන් පාවිච්චි කරනවා නම් කවුරුත් නිකන් දන්නේ නැති තරම් හරිද නිකන් නම අහලා තිබ්බට ෆෝන් එකක් නිකන් දකින්නත් නැති තරම් හරිද රයිට් එහෙම වෙලා තියෙන්නේ ඒගොල්ලන්ට තාක්ෂණයට අලුත් තාක්ෂණයක් එක්ක ඒගොල්ලන්ගේ දුරකථනවල ගුණාත්මකභාවය වැඩි කරගන්න බැරි වෙච්ච නිසා හරි රයිට් හරි අපි යමු ඊළඟ එකට හරි ඊළඟ එකේ අයිතිකරුව ව්‍යාපාරය ගැන උනන්දුවක් දක්වන තව හේතුවක් තමයි මොතන පොඩ්ඩක් හදාගන්න නව ආයෝජනය නෙමෙයි තම ආයෝජනයේ සුරක්ෂිතභාවය පිළිබඳ දැනගැනීම තම ආයෝජනයේ සුරක්ෂිතභාවය පිළිබඳ දැනගැනීමට තම ආයෝජනයේ සුරක්ෂිතභාවය පිළිබඳ දැනගැනීමට ඔව් නේද තමන් ආයෝජනය කරන මුදල සුරක්ෂිතව තියනවද නැද්ද කියලා දැනගන්න අනිවාර්යයෙන්ම අයිතිකරුවෝ ව්‍යාපාර ගැන උනන්දු වෙනවා රයිට් අපි යමු දෙවෙනි එකට කලමනාකරුවෝ ප්‍රයම මතක තියාගන්න අර වෙළඳපොළ කොටස කියන එකේදී වෙළඳපොළ කොටස ගැන උනන්දුව පාර්ශ්ව දෙක තමයි අයිතිකරුවෝ නැත්නම් කොටස් හිමියෝ සහ තරඟකරුවෝ හරි ඊට පස්සේ කලමනාකරුවෝ රයිට් දැන් කලමනාකරුවෝ ගැන පොඩ්ඩක් කතා කරමු දැන් සමාගමක තමයි මම උදාහරණයට ගන්නෙ. හරි. දැන් සමාගමක කොටස් හිමියෝ ඉන්නවා, අයිතිකරුවෝ ඉන්නවා. ඒගොල්ලෝ සමාගමේ කොටස් මිලදී අරන් සමාගමට මුදල් ආයතනය කරලා ඒගොල්ලෝ බලාගෙන ඉන්නවා ලාභයක් ලැබෙනකම්. හැබැයි ඔයා යම් සමාගමක කොටස් මිලදී ගත්තා කියලා ඔයාට බෑ ඒ සමාගමේ ගිහිලා මම මේ සමාගමේ අයිතිකාරයෙක් කියලා ඒ සමාගම ඇතුලේ පුටුවෙ ගිහිලා වාඩි වෙන්න. හරිද? එතකොට මේ සමාගමක කොටස් හිමියෙක් වුණා කියලා සමාගමේ පාලන කටයුතු කරන්න යන්න බෑ ඔයාලට. මේ අයිතිකාරය තමයි පාලන කටයුතු කරන්නේ කලමනාකරුවා. හරිද අපි අධ්‍යක්ෂ මණ්ඩලයක් කියලා කියන්නේ අන්න කලමනාකරුවා. එතකොට මේ අයිතිකාරය තමයි ව්‍යාපාර මුදල් ආයෝජනය කරන්නේ. හැබැයි කලමනාකරුවා තමයි ඒ ආයෝජනය කරන මුදල් පාවිච්චි කරලා ව්‍යාපාරය ඉස්සරහට කරගෙන යන කට්ටිය. එතකොට ඔයාමගෙන් අහන්න පුළුවන් ඔය සිල්වර කඩයක් වගේ ගත්තම සල්ලි දාන්න වෙන මෙක්කෙක් ඉන්නවද කලමනාකරණය කරන්න වෙන මෙක්කෙක් ඉන්නවද කියලා නෑ ඒ වගේ තැනකදී අයිතිකරුවත් එයාමයි කලමනාකරුවත් එයාමයි හැබැයි අයිතිකරුවෝ කියන සංකල්පයේ තේරුම තමයි ව්‍යාපාර මුදල් ආයෝජනය කරන එක කියන කලමනාකරුවා කියන්නේ හරිද ඒ ආයෝජනය කරපු මුදල් පාවිච්චි කරලා ව්‍යාපාර කටයුතු ඉස්සරහට කරගෙන යන කෙනා හරිද එතකොට හරි එතකොට කලමනාකරුවගේ කාර්යභාරය වෙන්නේ කලමනාකරුවගේ කාර්යභාරය වෙන්නේ අනිවාර්යයෙන්ම ඒ ආයෝජනය කරපු මුදල් පාවිච්චි කරලා ව්‍යාපාරේ උපරිම ලාභයක් අත්කර දෙන එක. හරිද? පළවෙනි එක ලාභය උපරිම කිරීමට
ලාභය උපරිම කිරීමට ලියාගෙන පළවෙනි එක ලාභය මෙහෙම කියන ව්‍යාපාරයේ ලාභය උපරිම කිරීමට ව්‍යාපාරයේ ලාභය උපරිම කිරීමට ව්‍යාපාරයේ ලාභය උපරිම කිරීමට ව්‍යාපාරයේ ලාභය උපරිම කිරීමට හරිද එතකොට ව්‍යාපාරයේ ලාභය උපරිම කිරීමේ වගකීම බැරිලා කියන කලමනාකරුවට එතකොට කලමනාකරුව හැමතිස්සෙම ව්‍යාපාරය ගැන හොයලා බලනවා උනන්දු වෙනවා ඇයි ව්‍යාපාරයේ ලාභය උපරිම කරන්න ඕන යා හරිද අන්න පළවෙනි හේතු උනන්දු වෙන ලියන්න ඊළඟ එක ව්‍යාපාරයේ වර්ධනය හරිද ව්‍යාපාරයේ මෙහෙම කියන ව්‍යාපාරයේ වර්ධනය පිළිබඳ දැන ගැනීමට ව්‍යාපාරයේ වර්ධනය පිළිබඳ දැන ගැනීමට ව්‍යාපාරයේ වර්ධනය පිළිබඳ දැන ගැනීමට දෙවනි එක ව්‍යාපාරයේ වර්ධනය පිළිබඳ දැන ගැනීමට ව්‍යාපාරයේ වර්ධනය පිළිබඳ දැන ගැනීමට හරි එතකොට මම කිව්වා දැන් අයිතිකරුගේ අරමුදල් පාවිච්චි කරලා හරිද කලමනාකරුව තමයි ව්‍යාපාර කටයුතු සැලසුම් කරලා තීරණ අරන් ව්‍යාපාර කටයුතු කරගෙන යන්නේ හරිද එතකොට ව්‍යාපාරේ කලමනාකරුවගේ එක කාර්යයක් තමයි ව්‍යාපාරේ ලාභ උපරිම කරලා දෙන එක එතකොට අනිවාර්යයෙන්ම කලමනාකරුව ව්‍යාපාර ගැන උනන්දු වෙනවා ව්‍යාපාරයට උපරිම ලාභයක් අත් කරලා දෙන්න හරි ඒ වගේම තමයි කලමනාකරුව තව දෙයක් තමයි උනන්දු වෙන ව්‍යාපාරයේ වර්ධනය පිළිබඳ දැන ගැනීමට හරි ව්‍යාපාරයේ වර්ධනය පිළිබඳ දැන ගැනීමට ඊළඟට කියන්න පළතුරේ සංවර්ධනය සඳහා 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 හරි අපි බලමු තුන පනතුරේ සංවර්ධනය සඳහා right පනතුරේ සංවර්ධනය සඳහා හරි උතර හරි ලාභය උපරිම කරන්න ව්‍යාපාර කලමනාකරුවා ව්‍යාපාරය ගැන උනන්දු වෙනවා ඊට පස්සේ ව්‍යාපාරයේ එකම තැනද තියෙන්නේ හරිද ව්‍යාපාරයේ වර්ධනය වෙනවද නැත්නම් ව්‍යාපාරයේ දවසින් දවස පල්ලෙහාටද යන්නේ ඔන්න ඔය පිළිබඳ දැනගන්න අනිවාර්යම කලමනාකරු ව්‍යාපාරය ගැන උනන්දු වෙනවා ඊට පස්සේ තමන්ගේ තනතුරේ සංවර්ධනය කරගන්න තමන්ට දැන් ලැබිලා තියෙන තනතුර තව ටිකක් වැඩි දියුණු කරගන්න කලමනාකරු ව්‍යාපාරය ගැන උනන්දු වෙනවා හරිද මෙතනදී ඔයාලට හයිලයිට් කරගන්න කරුණක් තියෙනවා ඒ තමයි දැන් අපි හයිලයිට් කරගත්ත වෙළඳපොළ කොටස ට උනන්දු වෙන පාර්ශව තමයි අයිතිකරු තරඟකරු හරි ඊට පස්සේ ව්‍යාපාරයේ වර්ධනයට උනන්දු වෙන පාර්ශව දෙක තමයි හරිද ව්‍යාපාරයේ වර්ධනය තදින්ම අවශ්‍ය පාර්ශව දෙක කවුද ව්‍යාපාරයේ වර්ධනය වෙනවා කියන එක තදින්ම අවශ්‍ය පාර්ශව දෙක තමයි අයිතිකරු සහ කලමනාකරු හරිද අයිතිකරු සහ කලමනාකරුවන්ට තමයි ව්‍යාපාරයේ වර්ධනය කරගන්න තදින්ම අවශ්‍යතාවය තියෙන්නේ ඒතර ව්‍යාපාරයේ වර්ධනය පිළිබඳ දැනගන්න පාර්ශව දෙකක් ඉන්නවා උනන්දු වෙන ඒ තමයි එක්කෙනෙක් අයිතිකරු එක්කෙනෙක් කලමනාකරු ඔය හයිලයිට් වෙලා තියෙන්න ඕන හරිද හරි ඔයා පැන්සලකින් හරි අඩමුදරම ලියා ගන්න ඒවා ව්‍යාපාරයේ වර්ධනය පිළිබඳ උනන්දු වෙන පාර්ශව දෙක තමයි අයිතිකරු සහ කලමනාකරු ව්‍යාපාරයේ වෙළඳපොළ කොටස දැනගන්න උනන්දු වෙන පාර්ශව දෙක තමයි අයිතිකරු සහ තරඟකරු හරි රයිට් ඒක හරි මේ දෙක හරි තනතුරේ සංවර්ධනය සඳහා දැන් අපි ඊළඟට කතා කරනවා නේද සේවකියෝ සේවකියෝ අපි ඊළඟට කතා කරනවා හරිද හරි එතකොට සේවකියෝ කතා කරද්දි මම ඔයාලට මේක කියලා දෙන්නම් හරි දැනට අපි කොහොමද තියමු එන්න ඊළඟට කලමනාකරන තීරණ වල සාර්ථක අසාර්ථක බව දැන ගැනීමට ඔව් අනිවාර්යයෙන් මම කිව්වා අර අයිස්තරුව ආයෝජනය කරන අරමුදල් පාවිච්චි කරලා තීරණ අරන් ව්‍යාපාර කටයුතු සැලසුම් කරලා කරගෙන යන කලමනාකරු එතකොට තමන් ගත්ත තීරණ හරිද කලමනාකරුව ගත්ත තීරණ වැරදිද නිවැරදිද කියලා දැනගන්න අනිවාර්යයෙන්ම කලමනාකරු ව්‍යාපාරය ගැන උනන්දු වෙනවා හරිද ඒක තමයි ඊළඟ එක රයිට් හරි අපි එමු ඊළඟට සේවකයෝ සේවකයෝ හරි එතකොට සේවකයෝ ඇයි ව්‍යාපාරයක
සේවකයෝ ඇයි ව්‍යාපාරගෙන උනන්දු වෙන්නේ කියන පළවෙනි එක හරිම සරලයි ඉහළ වැටුප් ලබා ගැනීමට ඉහළ වැටුපක් 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 ලබා ගැනීමට right ඊට පස්සේ තව එකක් ලියන්න සේවකයෝ ඇයි ව්‍යාපාරගෙන උනන්දු වෙන තව හේතුවක් ප්‍රසාද දීමනා ලැබේදයි දැන ගැනීමට 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 හරි ඊළඟට තියෙනවා ඊළඟට තියෙනවනේ දෙකක් බලන්න රැකියාවේ උසස් වීම ලබා ගැනීමට රැකියාවේ උසස් වීම ලබා ගැනීමට right රැකියාවේ උසස් වීම ලබා ගැනීමට සේවකයෝ ව්‍යාපාරයකට උනන්දු වෙනවලු අනිවාර්යෙන්ම නේද පහළ මට්ටමේ ඉන්න සේවකයෝ හරිද හැමතිස්සෙම උත්සාහ කරන්නේ තමන්ගේ රැකියාව කොහොම හරි උසස් මට්ටමකට අරන් එන්න හරිද උසස් වීම ලබා ගන්න උසස් වීම ලබාගෙන ව්‍යාපාරේ ලොකු තැනකට එන්න හරිද එතකොට අනිවාර්යෙන්ම සේවකයෝ තමන්ගේ රැකියාවට උසස් වීම ලබා ගන්න ව්‍යාපාරයකට උනන්දු වෙනවා හැබැයි හොඳ මතක තියාගන්න කලමනාකරුවන්ට අපි කියන්නේ උසස් වීම ලබා ගැනීමට උනන්දු වෙනවා කියලා. කලමනාකරුවෝ පැත්තෙන් අපි කියන කනතුරේ සංවර්ධනය සඳහා. හැබැයි සේවකයෝ නම් රැකියාවේ උසස් වීම. සේවකයෝ නම් උසස් වීම, කලමනාකරුවෝ නම් කනතුරේ සංවර්ධනය. ඔන්න ඔක හයිලයිට් වෙන්නත් ඕන. හරිද දැන්? ඔයාට නිකන් අපි නිකන් හිතලා බලුවොත් අපිට හිතෙන කලමනාකරුවෝ උසස් වෙන්න බලාගෙන ඉන්නවා, සේවකයෝ උසස් වෙන්න බලාගෙන ඉන්නවා. එහෙම නෙමෙයි. ඇත්තම එහෙම තමයි. හැබැයි අපි කියද්දී සේවකයෝ තමයි උසස් වීම බලාපොරොත්තු වෙන්නේ කලමනාකරුවෝ බලාපොරොත්තු වෙන තනතුරේ සංවර්ධනයයි. ඇයි මම එහෙම කියන්නේ? කලමනාකරුවෝ කියන දැනගමත් උසස් තැන් වලට ගිහිල්ලා ඉන්න අයනේ. උසස් වීම ලබලා ලබලා දැන් කලමනාකරුවෙක් වෙලා ඉන්නේ. හරි දැන් ගොඩක් උඩ තැනක ඉන්නේ උසස් වීම ලබලා ඉන්නේ ආදරණමත්. අනේ එයා බලන්න දැන් එයාට ලැබිලා තියෙන මේ උසස් තනතුර තව ටිකක් සංවර්ධනය කරගන්න. හරිද තව ටිකක් බලතල ගන්න. තව ටිකක් වැඩ කරන්න. තව ටිකක් වගකීම් ගන්න. අන්න ඒව තමයි එයා බලන්නේ දැන්. එයා දැන් උසස් වීම ලබලා ඉන්නේ. ඒක නිසා කලමනාකරුවෝ උනන්දු වෙන්නේ තනතුරේ සංවර්ධනය සඳහා, සේවකයෝ උනන්දු වෙන්නේ රැකියාවේ උසස් වීම ලබා ගැනීම සඳහා. හරිද? ඔන්න ඔකත් එයා highlight වෙන්න ඕන. හරිද? මම මේ කියන ඒවා highlight වෙන්න ඕන කියලා ඔයා පැන්සලක් අරගෙන මම මේ කියන ඒවා ලියාගත්තා කමක් නැහැ. හරිද? ඔයාගේ ඩියුට් එකට බාධා වෙන්නේ නැතුව මට පාඩම් කරද්දී ආයෙම මතක හිටින්න. හරිද? ඔයාව ලියාගන්න. හරි? right ඊට පස්සේ රැකියාවේ සුරක්ෂිත බව තහවුරු කර ගැනීම සඳහා අනිවාර්යයෙන්ම දැන් සේවකයා හැමතිස්සම බලන්න තමන්ට මේ රස්සාව දිගටම කරන්න පුළුවන් වෙයිද හරිද නිකන් ව්‍යාපාරය තව මාසෙකින් වහන්න යන තත්ත්වයක් නම් කියන සේවකයා බලන්න හැමතිස්සම තංගාල ජොබ් එකෙන් අයින් වෙලා මෙන්න රස්සාවකට යන්න ඒක නිසා හැමතිස්සම තමන්ට මෙතන මේ රස්සාව දිගටම කරන්න පුළුවන් ද රැකියාව සුරක්ෂිතද කියලා දැනගන්න සේවකයා ව්‍යාපාරයකට උනන්දු වෙනවා හරි right ඊළඟ එක එන්න ඊළඟ එක ණය හිමියෝ ඔතන ණය හිමියෝ කියන එකටම තමයි අපි මූල්‍ය ආයතන කියලා කියන්නේ ඔය ඇලේ එකක් ගන්න ලියා ගන්න මූල්‍ය ආයතන බැංකු වගේ මූල්‍ය ආයතන ඒවත් මේ ණය හිමියෝ කියන එකම තමයි හරි මේ ණය හිමියෝ කියලා කිව්වට ඔයා මේක විතරක් උළුවඩ ගන්න පාර ණයට අපිට බඩු දීපු කට්ටිය විතරක් නෙමෙයි එද අපි බහන්න ණයට ගත්ත කට්ටිය විතරක් නෙමෙයි නහිමියෝ කියන්නේ හරිද නහිමියෝ කියලා කිව්වම අපිට සල්ලි ණයට දෙන හරිද හරිද මූල්‍ය ආයතනක් නහිමියෝ කියන එකටම තමයි අයිති වෙන්නේ එතකොට මූල්‍ය ආයතන කිව්වත් එකයි නහිමියෝ කියලා කිව්වත් එකයි හරි අපි ගමු මූල්‍ය ආයතන ඇයි ව්‍යාපාරගෙන උනන්දු වෙන්නේ බැංකුවක් ඇයි ව්‍යාපාරගෙන උනන්දු වෙන්නේ බැංකුවක් ඇයි ව්‍යාපාරගෙන උනන්දු වෙන්නේ අනිවාර්යෙන් උනන්දු වෙනවා තමන් බැංකුව ණයක් දීලා තියෙනවා නම් ව්‍යාපාරයට ඒ ණය මුදල් අය කරගන්න පුළුවන්ද කියලා බලන්න
හරිද අන ණය මුදල් අය කරගැනීමේ හැකියාව වන්න අනිවාර්යයෙන්ම බැංකුව ව්‍යාපාරය ගැන හැමතිස්සෙම සෝදිසියෙන් ඉන්නේ හරිද ව්‍යාපාර account එක කොහොමද යන්නේ හරිද account එක සල්ලි නැද්ද account එකේ හොඳට ගනුදෙනු වෙනවද ඔන්න ඔය ඔයලා බලනවා බැංකුවට ගියාම අහනවා ඇයි ගනුදෙනු වෙන්නේ නැත්තේ කියලා හරිද බැංකුවට ගියාම අහනවා අයිතිකාරයන් ඇයි වාගේ account එකෙන් මේ ව්‍යාපාර account එකෙන් දැන් වැඩි ගනුදෙනු සිද්ධ වෙන්නේ නැත්තේ කියලා හරිද අන්න ඔයලා බලනවා හරිද right ලියන්න සපේන ලද ණය මුදල් ආපසු ලබා ගැනීමේ හැකියාව දැන ගැනීමට සපේන ලද ණය මුදල් සපේන ලද ණය මුදල් ආපසු ලබා ගැනීමේ හැකියාව දැන ගැනීමට සපේන ලද ණය මුදල් ආපසු ලබා ගැනීමේ හැකියාව දැන ගැනීමට සපේන ලද ණය මුදල් ආපසු ලබා ගැනීමේ හැකියාව දැන ගැනීමට සපේන ලද ණය මුදල් ආපසු ලබා ගැනීමේ හැකියාව දැන ගැනීමට ලියන ඊළඟ එක ණය මුදලේ සුරක්ෂිත බව දැන ගැනීමට ණය මුදලේ සුරක්ෂිත බව දැන ගැනීමට ණය මුදලේ සුරක්ෂිත බව දැන ගැනීමට හරි දීපු ණයෙන් බැංකුව දීපු ණයෙන් මෙයා හරියට වැඩේ කරගෙන යනවද කියලා දැනගන්න. හරිද? ණය මුදල සුරක්ෂිතව තියෙනවද? මෙයා ණය මුදල නාස්ති කරලාද? අන්න ඒකට තමයි ගොඩක් වෙලාවට ඔය බැංකුවට ආවම අහන්නේ වගේ account එකේ දැන් ගනුදෙනු වෙන්නේ නැහැ වැඩි මොකද ඒ කියලා අහනවා. හරිද? අන්න ණය මුදලේ සුරක්ෂිත බව දැන ගැනීමට. ඊට පස්සේ ඊළඟ එක මොකද්ද තියෙන්නේ බලන්න ඊළඟ එක තියෙනවා අපසුරකම් වල සුරක්ෂිත බව තහවුරු කර ගැනීම. අන්න දැන් ඔයාට ණයක් ගන්න ගියම හැම වෙලාවෙම ඔයාට නිකන් ණය දෙන්නේ නැහැ බැංකුවෙන්. හරිද? ව්‍යාපාරයක් වුණත් ණය ගන්න ගියම මොකක් හරි අපයක් තියෙන්න ඕන. හරි? එතකොට අපි හිතමු අපේට තියෙන ව්‍යාපාර ගොඩනැගිල්ල. අපේට තියලා ණය ගන්නවා ව්‍යාපාරේ. ව්‍යාපාරේ ගොඩනැගිල්ල අපේට තියලා බැංකුවේ. හරිද? ව්‍යාපාරේ ණය ගන්නවා. අන්න ඒතොර ඒ අපය හොඳට තියනවද? අපය සුරක්ෂිතව තියනවද? ණයට දීලා සමහර හොර ලේඛන හදලා ගොඩනැගිල්ල කාට හරි කුලියට දෙනවා නැත්නම් කාට හරි විකුණනවා. අන්න බැංකුවේ උගසට තියෙන එකට හොර ඔප්පු හදලා කාට හරි විකුණනවා. ඔන්න ඔය වගේ දේවල් ලංකාවේ වෙන්නේම නැතුව නෙමෙයි. හරිද? වෙන ඔය වගේ දේවල්. එතකොට අපයක් බැංකුවේ දීපම ඒ අපය බැංකුව බලනවා ණය මුදල කිවල ඉවර වෙනකම් ඒ අපේ හරියට ඒ විදිහටම තියනවද සුරක්ෂිතව? හරිද? ඒකට අලාභානි කරනවද? ඒකට හානි වෙලාද? අන්න ඔය දේවල් හොයලා බලනවා. හරිද? අන්න අපසුරකම් වල සුරක්ෂිතභාවය තහවුරු කර ගැනීමට right. ඊළඟට ගනුදෙනු කරුව නැත්නම් පාරිභෝගිකයෝ ගනුදෙනු කරුව නැත්නම් පාරිභෝගිකයෝ දැන් ඔයාලට මතකයි නේද අපි අර පළවෙනි ටියුට් එකේ ගනුදෙනු කරුව සහ පාරිභෝගිකයෝ ගැන ලියා ගත්තා. එතකොට පාරිභෝගිකයෝ සහ ගනුදෙනු කරුව අතර යම් පොඩි වෙනස්කමක් තිබ්බා ඔයාලට මතකයි නේද? ගනුදෙනු කරුව කියුවේ වෙළඳපොළේ භාණ්ඩ හසම මිලදී ගන්න අය. පාරිභෝගිකයෝ කියලා කිව්වේ භාණ්ඩ හසම පරිභෝජනය කරන අය. හරිද? එතකොට ඒ දෙන්න අතර පොඩි වෙනස්කමක් තිබ්බා. හැබැයි ඔයා මතක තියාගන්න අපි ව්‍යාපාර අධ්‍යයනය ඉගෙන ගන්න මේ අවුරුදු ගාන පුරාවටම පාරිභෝගිකයෝ වෙනමයි ගනුදෙනු කරුව වෙනමයි කියලා වෙන වෙනම හේතු කතා කරන්නේ නැහැ. පාරිභෝගිකයා කියන තැනදීම ඔයාට ඒ විදිහටම පාවිච්චි කරන්න පුළුවන් අනිත් නම තමයි ගනුදෙනු කරෝ කියන එක. එහෙනම් ඒ දෙන්නම සරලව එක්කෙනෙක් කියලා මතක තියාගන්න මේ වගේ තැන්වලදී. හරි right. ගනුදෙනු කරුවෙක් නැත්නම් පාරිභෝගිකයෙක් ඇයි ව්‍යාපාරයක උනන්දු වෙන්නේ? ලියන පළවෙනි එක ගුණාත්මක භාණ්ඩ හා සේවා ලබා ගැනීමට. ගුණාත්මක භාණ්ඩ හා සේවා ලබා ගැනීමට. ගුණාත්මක භාණ්ඩ හා සේවා ලබා ගැනීමට. ගුණාත්මක භාණ්ඩ හා සේවා ලබා ගැනීමට right ඊළඟට සාධාරණ මිලට භාණ්ඩ හා සේවා ලබා ගැනීමට සාධාරණ මිලට භාණ්ඩ හා සේවා ලබා ගැනීමට සාධාරණ මිලට භාණ්ඩ හා සේවා ලබා ගැනීමට
භාණ්ඩ හා සේවා සාධාරණ මිනිහට භාණ්ඩ හා සේවා ලබා ගැනීමට හරි. එතකොට ගනුදෙනු කරු නැත්නම් පාරිභෝගික හැමතිස්සෙම ව්‍යාපාරයෙන් උනන්දු වෙනවා. එකක් තමයි ගුණාත්මක භාණ්ඩ හා සේවා ලබා ගන්න, අනිත් එක තමයි ඒ ගුණාත්මක භාණ්ඩ හා සේවා සාධාරණ මිලකට ලබා ගන්න රයිට්. ඊට පස්සේ තව එකක් තියෙනවා නේද බලන්න. ව්‍යාපාරය හරි ඒක ලියා ගන්න, ඒක දීලා නැහැ. ඊළඟ තුන්වෙනි එක ව්‍යාපාරයේ පැවැත්ම තහවුරු කර ගැනීමට. 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 හරි. එතකොට ඒ තුන්වෙනි එක බලන්න මේ ව්‍යාපාරයේ පැවැත්ම තහවුරු කර ගැනීමට කියන්නේ දැන් ගනුදෙනු කරුවෙක් නැත්නම් පාරිභෝගිකයෙක් හැමතිස්සෙම බලන්නේ ව්‍යාපාරයක් එක ගනුදෙනු කරලා දිගටම ගනුදෙනු කරන්න පුළුවන් වෙන්න ඕන නේද? මේ අද ගනුදෙනු කරලා හෙට එතනට ගිහිල්ලා බලද්දී ව්‍යාපාරේ වහලා නම් ඒක වැඩක් නැහැ. හරිද? ඒක ගනුදෙනු කරුවෙක් හැමතිස්සෙම ව්‍යාපාරයක් තෝරගනිද්දී බලනවා මේ ව්‍යාපාරයත් එක දිගටම ගනුදෙනු කරන්න පුළුවන්ද? හරිද? අන්න එහෙම ගනුදෙනු කරන්න පුළුවන් ව්‍යාපාරයක් තමයි හැමතිස්සෙම පාරිභෝගිකයෙක් තෝරගන්නේ. හරිද? ඒ නිසා හැමතිස්සෙම පාරිභෝගිකය ව්‍යාපාරයේ පැවැත්ම කොහොමද කියන එක ගැන උනන්දු වෙනවා. හරි? රයිට්. ඊට පස්සේ අපි යමු ඊළඟ එකට. අකණ්ඩව ඇනෝම් ලබා ගැනීමට සැපයුම්කරුවෝ. හරි? සැපයුම්කරුවෝ. රයිට්. සැපයුම්කරුවෝ කියලා කියන්නේ අපිට අවශ්‍ය අමුද්‍රව්‍ය යනාදිය සපයන සැපයුම්කරුවෝ. රයිට්. ඒතර සැපයුම්කරුවෝ හැමතිස්සෙම ව්‍යාපාරය ගැන උනන්දු වෙනවා. හරිද? අකණ්ඩව ඇනෝම් ලබා ගන්න. ඒතර අපේ ව්‍යාපාරයට අමුද්‍රව්‍ය සපයන අපි ඒගොල්ලන්ගෙන් ඇනෝම් කරනවනේ අමුද්‍රව්‍ය. ඒතර අපි ඒගොල්ලන්ගෙන් අමුද්‍රව්‍ය ඇනෝම් කරද්දී ඒගොල්ලෝ බලනවා අකණ්ඩව අපෙන් ඇනෝම් ලබා ගන්න. අපේ ව්‍යාපාරයෙන් අකණ්ඩව ඇනෝම් ලබාගෙන අපිට දිගටම අමුද්‍රව්‍ය සපයන්නේ. අන්න සැපයුම් කරු. උනන්දු වෙන එක හේතුව. හරිද? අකණ්ඩව ඇනෝම් ලබා ගැනීමට දෙක එයා බහණ්ඩ දැම්මට සපේලා මට ඒ සපයුම් බහණ්ඩ වෙනුවෙන් මගේ මුදල් අය කරගන්නත් එයා ව්‍යාපාරය ගැන උනන්දු වෙනවා කියලා බලනවා. හරි? රයිට්. එහෙනම් සැපයුම් කරු උනන්දු වෙන හේතු දෙක තමයි අකණ්ඩව මගෙන් ඇනෝම් ලබා ගැනීමටයි මට සපයුම් බහණ්ඩ වලින් මුදල් අය කර ගැනීමටයි. හරි? රයිට්. ඊට පස්සේ ඊළඟ එක තරඟකරු රයිට්. තරඟකරු ඇයි අපේ ව්‍යාපාරය ගැන හොයලා බලන්නේ? මංජි ආයතනේ ඇයි මැලිබන් ආයතනය ගැන හොයලා බලන්නේ? හරි. දැන් මැලිබන් ආයතනේ ඇයි මංජි ආයතනය ගැන හොයලා බලන්නේ? කොකා කෝලා ආයතනේ ඇයි පෙප්සි ආයතනය ගැන හොයලා බලන්නේ? හරිද? අන්න හේතු මොනවාද? අලෙවි කරන උපාය මාර්ග, දැන් අලෙවි උපාය මාර්ග දැන ගැනීමට මේගොල්ලෝ කොහොමද මේගොල්ලන්ගේ බහණ්ඩ අලෙවි කරන්නේ? හරිද? මොන වෙන උපාය මාර්ගද මේගොල්ලෝ පාවිච්චි කරන්නේ? හරිද? එතන ඒවා ගිහිල්ලා බලනවා ඒගොල්ලෝ මොන වගේ උපාය මාර්ගද පාවිච්චි කරන්නේ? අපේ උපාය මාර්ගද හොඳ, ඒගොල්ලන්ගේ උපාය මාර්ගද හොඳ? අන්න අනිවාර්යයෙන්ම හොයලා බලනවා තරඟකරු. හරිද? රයිට්. එතකොට දෙවෙනි එක තමයි ව්‍යාපාරයේ මිල ගණන් පිළිබඳ දැන ගැනීමට. එතන අනිවාර්යයෙන් මංජි ආයතනය, හරිද, මැලිබන් ආයතනයේ බිස්කට් වල මිල ගණන් හොයලා බලන්නේ නැද්ද? නැත්නම් මැලිබන් ආයතනය මංජි ආයතනයේ බිස්කට් වල මිල ගණන් හොයලා බලන්නේ නැද්ද? අනිවාර්යයෙන්ම හොයලා බලනවා. හරිද? එහෙනම් තරඟකරුව යම් ව්‍යාපාරයක් ගැන උනන්දු වෙන්න තවත් හේතුවක් තමයි ඒ අනිකුත් තරඟකාරී ව්‍යාපාරයේ බහණ්ඩ වල මිල ගණන් දැනගන්න. රයිට්. ඒක මම ඔයාලට කිව්වේ නෑනේ. හරි, ඔයාලගේ ලියා ගන්න මම කියනවා. හරි. හරි, ඔයාලා ලියා ගන්න. ව්‍යාපාරයේ මිල ගණන් පිළිබඳව දැන ගැනීමට දෙවෙනි එක. කවුරුත් කියන්නේත් නෑ, ඔය අහගෙන ඉන්නවා නේද? ව්‍යාපාරයේ මිල ගණන් පිළිබඳව දැන ගැනීමට දෙවෙනි එක. හරි. ව්‍යාපාරයේ මිල ගණන් පිළිබඳව දැන ගැනීමට. ව්‍යාපාරයේ මිල ගණන් පිළිබඳව දැන ගැනීමට. රයිට්. හරි. ඊට පස්සේ අපි අර පටන් ගද්දිම කතා කරා නේද? හරිද? වෙළඳපොළ කොටස ගැන උනන්දු වෙන පාර්ශව දෙකක් ඉන්නවා. හරිද? එක්කෙනෙක් තමයි අයිතිකාරයා, අනිත් කෙනා තමයි තරඟකරු. හරි. ඒක තමයි ඊළඟට දීලා තියෙන. රයිට්. ඊට පස්සේ විභව ආයෝජකයෝ. විභව ආයෝජකයෝ කියලා කියන්නේ, හරිද, ඔයා පැන්සලකින් ওই විභව ආයෝජකයෝ කියන එකනේ ඉවත් ගහලා ලියාගෙන. කවුද විභව ආයෝජකයෝ කියලා කියන්නේ? දැන් තරඟකරුවෝ ඒගොල්ලෝ කිව්වම අපිට තේරෙනවා. විභව ආයෝජකයෝ. විභව ආයෝජකයෝ කියලා කියන්නේ ඔයා කොහේ හරි ඉවත් ගහලා ඒකනේ ඉවත් ගහලා ලියාගෙන පැන්සලෙන් පොඩියට. විභව ආයෝජකයෝ කියන්නේ
අනාගතේ අපේ ව්‍යාපාරය ආයෝජනය කරන්න බලන් ඉන්න අය. හරිද? දැන් හිතන්න සමාගමක් තියෙනවා. ඒ සමාගමට අනාගතේ මුදල් ආයෝජන කරන අනාගතේ සමාගමේ කොටස් මිලදී ගන්න බලාගෙන ඉන්න ආයෝජකයෝ තමයි විභව ආයෝජකයෝ කියලා කියන්නේ. දැනට ආයෝජකයෝ නෙමෙයි. තාම ආයෝජකයෝ නෙමෙයි. අනාගතේ ආයෝජනය කරන්න බලාපොරොත්තු වෙන ඉන්නවා. හරිද? එහෙනම් මෙහෙම ලියන්න. අනාගතේ ව්‍යාපාරයේ අනාගතේ ව්‍යාපාරයේ මුදල් ආයෝජනය කිරීමට මුදල් ආයෝජනය කිරීමට අපේක්ෂාවෙන් සිටින අපේක්ෂාවෙන් සිටින ආයෝජකයින් අනාගතේ ව්‍යාපාරයේ මුදල් ආයෝජනය කිරීමට අපේක්ෂාවෙන් සිටින ආයෝජකයින් තාම ආයෝජනය කරන්නේ නැහැ අනාගතේ ආයෝජනය කරන්න බලාගෙන ඉන්න අය අනාගතේ ව්‍යාපාරයේ මුදල් ආයෝජනය කිරීමට අපේක්ෂාවෙන් සිටින ආයෝජකයින් හරි එතකොට මෙයා මේ විභව ආයෝජකයෝ ව්‍යාපාරය ගැන උනන්දු වෙන්න දින එකම එක හේතුවයි තියෙන්නේ ඒ හේතුව තමයි අනාගතේ මේ අදාළ ව්‍යාපාරේ තමන්ගේ මුදල් ආයෝජනය කරන්න පුළුවන්ද බැරිද කියලා දැනගන්න. තේරුණාද? විභව ආයෝජකයෝ අපේ ව්‍යාපාරය ගැන උනන්දු වෙන්න දින එකම හේතුව තමයි ඒගොල්ල සතු මුදල් අපේ ව්‍යාපාරය අනාගතේ ආයෝජනය කරන්න පුළුවන්ද කියලා එක දැනගන්න. හරිද? රයිට්. එහෙනම් එයා ලියන්න විභව ආයෝජකයෝ උනන්දු වෙන හේතුව ඉස්සරහින්. හරිද? තමන් සතු සම්පත් තමන් සතු සම්පත් තමන් සතු සම්පත් තමන් සතු සම්පත් අනාගතයේදී එම ව්‍යාපාරයේ ආයෝජනය කිරීමට අනාගතයේදී එම ව්‍යාපාරයේ ආයෝජනය කිරීමට අනාගතයේදී එම ව්‍යාපාරයේ ආයෝජනය කිරීමට ඒ ඇති තමන් සතු සම්පත් අනාගතයේදී එම ව්‍යාපාරයේ ආයෝජනය කිරීමට ආයෝජනය කිරීමට ඒ ඇති හරි මම ආයෙ කියන්නම් මේ විභව ආයෝජකයෝ ව්‍යාපාරය ගැන උනන්දු වෙන එකම හේතුව තමයි තමන් ගාව තියෙන සම්පත් නැත්නම් අරමුදල් අනාගතයේ මේ ව්‍යාපාරය ආයෝජනය කරන්න පුළුවන්ද කියන එක දැනගන්න ආයෝජනය කිරීමට තමයි විභව ආයෝජකයෝ ව්‍යාපාරය ගැන කොහෙලා බලන්නේ උනන්දු වෙන්න රයිට් එතකොට අපි ලියමු ඊළඟට රජය හරි ඒක ලියන්න ඕනේ නැහැ බලාගන්න රජයත් ඒ ව්‍යාපාරය ගැන උනන්දු වෙන්නේ පළවෙනි එක තමයි බදු අය කරගන්න අද බදු හරියට ගෙවනවද කියලා බලන්න ඊට පස්සේ රජයෙන් බදු අය කරනවා වගේම සමහර ව්‍යාපාරවලට සහනාධාර දෙනවා. හරිද අන්න? හරිද බදු සහන ලබා දීමට බදු සහන ලබා දීමට බදු අය කරනවා වගේම බදු සහන දෙනවා. හරිද? ඒක සුදුසු ව්‍යාපාරවලට රජය හොයලා බලලා බදු සහන දෙනවා. උදාහරණයක් ඔය සුළු පරිමාණ කුඩා පරිමාණ ව්‍යාපාරවලට රජය බදු සහන දෙනවා. හරිද? එතකොට බදු සහන දෙන්න වගේම බදු අය කරගන්න ව්‍යාපාර sorry රජය ව්‍යාපාර ගැන හොයලා බලනවා. ඊළඟ එක සේවා නියුක්තිය වර්ධනය කිරීමට සේවා නියුක්තිය වර්ධනය කිරීමට මොකක්ද ඒ කියන්නේ? නේද රටේ තියෙන රැකියා ප්‍රමාණය වර්ධනය වෙන්නේ ව්‍යාපාර වලින්නේ. ව්‍යාපාර නේද රටක ඉන්න මිනිස්සුන්ට රැකියා සපයන්නේ. එතකොට රජය ව්‍යාපාර ගැන උනන්දු වෙන අනිත් හේතුව තමයි රටේ සේවා නියුක්තිය වර්ධනය කරගන්න. ඔයා සේවා නියුක්තිය කියලා කියන්නේ මොකක්ද කියලා වට තේරෙන්න නැත්නම් පොඩිට පැන්සලකින් හරිද ඔයා ලියාගන්න රටේ රැකියා ප්‍රමාණය කියලා. රටේ රැකියා ප්‍රමාණය මේ ඔයා කොහෙවත් ගිහලා ලියන්න නෙමෙයි අර සේවා නියුක්තිය කියන එක ඔළුවට ටිකක් යන්න. රටේ රැකියා ප්‍රමාණය. හරි සේවා නියුක්තිය. රටේ රැකියා ප්‍රමාණය. රටේ රැකියා ප්‍රමාණය. රයිට්. සේවා නියුක්තිය වර්ධනය කරගන්න. කියන්නේ රටේ ඉන්න රැකියා ප්‍රමාණය වර්ධනය කරගන්න රජයේ ව්‍යාපාර ගැන හොයලා බලනවා. ඊළඟට ආර්ථික සංවර්ධනය සඳහා ඕ. ආර්ථික සංවර්ධනය සඳහා රජය ව්‍යාපාර ගැන හොයලා බලනවා. රයිට්. ඊට පස්සේ ප්‍රජාව 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 කියලා කියන්නේ ගනුදෙනුකරුවෝ නෙමෙයි. හරිද? ගනුදෙනුකරුවෝ නෙමෙයි. අපේ ව්‍යාපාරත් එක්ක ගනුදෙනු කරන්නේ නැති පිරිසකුත් ඉන්නවනේ සමාජයේ. අනිතුරු කට්ටිය ප්‍රජාව. හරිද? ඒතර ප්‍රජාවයි ව්‍යාපාර ගැන උනන්දු වෙන්නේ. පරිසරය පිළිබඳ පරිසරයේ සුරකීම පිළිබඳ සොයලා බලන්න. මේ අදාළ ව්‍යාපාරයෙන් පරිසරයට යම් හානියක් වෙනවනම්
ජලයට වස විස එකතු වෙනවනම් ඒකෙන් අන ඒකෙන් සුදුසු නැති විදියට කුණු අපද්‍රව්‍ය බැහැර කරනවනම් අන්න ව්‍යාපාරයට ගිහිල්ලා ව්‍යාපාරයට විරුද්ධව ගිහිල්ලා ප්‍රජා උද්ඝෝෂණ කරනවා හරිදර හැමදෙස්සම ඔය සමාජයේ ඉන්න මිනිස්සු රටේ ඉන්න මිනිස්සු හැමදෙස්සම ව්‍යාපාරගෙන ඇහැ ගහගෙන ඉන්නේ මේ ව්‍යාපාරයෙන් පරිසරයට හානියක් වෙනවද කියන එක හරිද එහෙනම් ප්‍රජා ව්‍යාපාරගෙන උනන්දු වෙන පළවෙනි හේතුව තමයි පරිසරයේ සුලගීම පිළිබඳ සොයා බැලීමට ඊළඟ එක හරිද ඊළඟ එක දැන් රැකියා අවස්ථා ලබා ගන්න දැන් ව්‍යාපාරනේ රටේ ඉන්න මිනිස්සුන්ට රස්සාවල් දෙන්නේ එතකොට රටේ ඉන්න මිනිස්සු නැත්නම් ප්‍රජාව හැමතිස්සම ව්‍යාපාරගෙන උනන්දු වෙන ඉන්නවා හරිද වේකන්සියක් දාපුවා මං ගිහලා ඇප්ලයි කරනවා හරිද මේ ව්‍යාපාරේ වේකන්සි තියනවාද කියලා උනන්දු වෙන ඉන්නවා නේද වේකන්සියක් ආපු ගමන් ගිහිල්ලා රස්සාවට ඇප්ලයි කරනවා අන්න හරිද අර ව්‍යාපාර අවස්ථා ලබා ගන්නත් ප්‍රජාව නැත්නම් රටේ ඉන්න මිනිස්සු ව්‍යාපාර ගැන හොයලා බලන සමහර හැමතිස්ස හැමදාම ඉන්ටර්නෙට් එකට ගිහිල්ලා බලන අලුතෙන් දාලා තියෙන අලුතෙන් දාලා තියෙන රැකිය අවස්ථා මොනවාද හරිද රැකිය අවස්ථා මොනවාද හරිද අනේව හොයලා බලනවා හරිද රයිට් එහෙනම් ප්‍රජාව ව්‍යාපාර ගැන උනන්දු වෙන අනිත් හේතුව තමයි රැකිය අවස්ථා ලබා ගැනීමට අපි මේ මාතෘකාව ඉවරයි. හරිද? අපි ඉක්මනට යන්න ඊළඟට හරි. ඒක තමයි දැන් මේ අපි කතා කරන මාතෘකාව ටික අනිත් පැත්ත. ඒ කියන්නේ දැන් අපි කතා කරේ ඇල්මැති පාර්ශ්ව ව්‍යාපාර කරේ උනන්දු වෙන්න හේතු. ඇල්මැති පාර්ශ්ව ඇයි ව්‍යාපාර කරේ හොයලා බලන්නේ උනන්දු වෙන්න. අන්න ඒ හේතු තමයි දැන් අපි ලියුවේ. ඊළඟට අපි කතා කරන්න යන්නේ මේ ව්‍යාපාරයකට මේ ඇල්මැති පාර්ශ්වලින් දින වැදගත්කම් මොනවාද? ව්‍යාපාරයකට ඇයි ඔය අයිතිකරු කලමනාකරු සේවකයෝ ගනුදෙනුකරු තරඟකරු ඔන්න ඔය කියන කට්ටියව වැදගත් වෙන්නේ කියලා හේතු බලන්න. හරි එහෙනම් එන්න ඊළඟ මාතෘකාවට ඇල්මැති පාර්ශ්ව ව්‍යාපාරයකට වැදගත් වීමට හේතු. ඇල්මැති පාර්ශ්ව ව්‍යාපාරයකට වැදගත් වීමට හේතු. ආයෝජන වැඩි කර ගැනීමට දැන් ඊළඟට ව්‍යාපාරයේ පැවැත්ම තහවුරු කර ගැනීමට හරි එතකොට ඔයා පිළිගන්නේ අයිතිකරුම ව්‍යාපාරයට වැදගත් නේද ව්‍යාපාරයට අයිතිකරුම වැදගත් පළවෙනි හේතුව අපි ලියුවා ආයෝජන වැඩි කර ගැනීම දැනටමත් අයිතිකරු යම් මුදලක් ව්‍යාපාරයේ ආයෝජනය කරලා තියෙන්නේ හැබැයි ව්‍යාපාරයේ හැමතිස්සෙම අයිතිකරුවගෙන් තව ආයෝජන තව ආයෝජනය කරන්න කියලා අයිතිකරුව උනන්දු කරනවා හරිද ව්‍යාපාරයට අයිතිකරුවව වැඩගත් වෙන එක හේතුවක් තමයි ආයෝජන ප්‍රමාණය තව තවත් වැඩි කරගන්න එක. ඒ කියන්නේ ව්‍යාපාරයට මුදල් ආයෝජනය කරන එක තව තවත් වැඩි කරගන්න එක. හරිද? රයිට්. එතකොට ඊළඟ එක අපි ලියුවා ව්‍යාපාරයේ පැවැත්ම තහවුරු කර ගැනීමට. නේද? දැන් ව්‍යාපාරයක පැවැත්ම තහවුරු වෙන්නේ ඒ අයිතිකරු මතනේ. අයිතිකරු ඒ ව්‍යාපාරේ තියෙන අරමුදල් ටික එළියට ඇදලා ගත්තොත් අරගෙන ගියොත් ගෙදර ව්‍යාපාරයට පැවැත්මක් නැහැ. හරිද? ව්‍යාපාරය පවතින්නේ අර අයිතිකරු ආයෝජනය කරලා තියෙන අරමුදල් මත. ඒ අරමුදල් ටික අයිතිකරු ගෙදර අරන් ගියොත් ව්‍යාපාරය පැවතින්නේ නැහැ. එහෙනම් ව්‍යාපාරයේ පැවැත්මටත් අනිවාර්යයෙන්ම ව්‍යාපාරයකට අයිතිකරුව වැදගත් වෙනවා. රයිට්. ඊට පස්සේ අපි ලියනවා කලමනාකරුව ඇයි ව්‍යාපාරයකට වැදගත් වෙන්නේ? කලමනාකරුව ඇයි ව්‍යාපාරයකට වැදගත් වෙන්නේ? කියන පළවෙනි එක
අර මතකයි නේද කලමනාකරුවා තමයි ව්‍යාපාරේ ලාභ උපරිම කරන්නේ නේද අපි ලිව්වා ඉස්සෙල්ලා කලමනාකරුවා ව්‍යාපාරය ගැන හොයලා බලනවා ව්‍යාපාරේ ලාභය උපරිම කර ගැනීමට මොකද එයාට පැවිලා තියෙන කාර්යය තමයි ඒක එතකොට කලමනාකරුවා හැමතිස්සෙම ව්‍යාපාරයකට වැදගත් උපරිම ලාභයක් ලබා ගැනීමට මොකද එයා තමයි ලාභ උපරිම කරන කාර්යය කරන්නේ එතකොට උපරිම ලාභයක් ලබා ගන්න අනිවාර්යයෙන්ම කලමනාකරුවා ව්‍යාපාරයට වැදගත් වෙනවා එහෙනම් එයාට පළවෙනි එක උපරිම ලාභයක් ලබා ගැනීමට 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 හරි එතකොට හරි ඒක හරි උපරිම ලාභයක් ලබා ගැනීම ඊට පස්සේ කලමනාකරුව නේද දැන් මම කියන අයිටි කරුවා තමයි ව්‍යාපාර අරමුදල් ආයෝජනය කරන්නේ කලමනාකරුව තමයි ඒ අරමුදල් පාවිච්චි කරලා තීරණ අරන් සැලසුම් සකස් කරලා ව්‍යාපාරය කරගෙන යන එතකොට කලමනාකරුවා තමයි තීරණ ගන්න එතකොට ඒ කලමනාකරුවා ගන්න තීරණ වැරදුනොත් ඒක ව්‍යාපාරයේ පැවැත්මට බලපානවා එහෙනම් කලමනාකරුවව ව්‍යාපාරට හැමතිස්සම වැදගත් වෙනවා ගන්න තීරණ නිවැරදි තීරණ වෙන එක හරිද නිවැරදි තීරණ හැමතිස්සම ගැනීමට අනිවාර්යයෙන්ම කලමනාකරුවා ව්‍යාපාරට වැදගත් වෙනවා හරිද එහෙනම් ලියමු අපි ඊළඟ එක නිවැරදි තීරණ ගැනීමට නිවැරදි තීරණ ගැනීමට නිවැරදි තීරණ ගැනීමට හරිද ඔය ගන්න තීරණ වැරදුනොත් ව්‍යාපාරයේ පැවැත්මට බාධාවක් වෙනවා ඒක නිසා අනිවාර්යයෙන්ම ව්‍යාපාරයට කලමනාකරුවා වැදගත් වෙනවා ඒ කලමනාකරුවා නිවැරදි තීරණ ගන්න එක හරිද නිවැරදි තීරණ ගැනීමට රයිට් ඊට පස්සේ ලියන්න ඊළඟ එක සේවකයෝ ඇයි ව්‍යාපාරයකට වැදගත් වෙන්නේ සේවකයෝ ඇයි ව්‍යාපාරයකට වැදගත් වෙන්නේ ලියන්න පළවෙනි එක සේවක කාර්යක්ෂමතාවය වැඩි කර ගැනීමට 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 රයිට් හරිද සේවකයෙකුගේ තියෙන කාර්යක්ෂමතාවය වැඩි කර ගැනීමට සේවකයෝ ව්‍යාපාරයට වැදගත් හරි සේවකයෝ ව්‍යාපාරයට වැදගත් වෙන අනිත් හේතුව තමයි සේවකයන් රඳවා ගැනීමට ලියන්න සේවකයන් රඳවා ගැනීමට සේවකයන් රඳවා ගැනීමට සේවකයන් රඳවා ගැනීමට සේවකයන් රඳවා ගැනීමට නේද ආයතනයෙන් අයින් වෙලා යන්න දෙන්නේ නැතුව හරිද සේවකියාව රඳවා ගන්න ව්‍යාපාර සේවකයා වැදගත් වෙනවා රයිට් ඊළඟට දිනන ණය හිමියෝ උතර ණය හිමියෝ කියන එකම තමයි ඔය ඇලේරක් ගහලා ලියාගෙන මෙතන මූල්‍ය ආයතන ණය හිමියෝ නැත්නම් මූල්‍ය ආයතන ණය හිමියෝ මූල්‍ය ආයතන හරි දැන් මූල්‍ය ආයතන කියමු මම අර බැංකුව කියන උදාහරණය ගන්න බැංකුවක් ඇයි ව්‍යාපාරයකට වැදගත් ව්‍යාපාරයකට බැංකුව වැදගත් ඒකනේ මේ ලියන්න යන්නේ ආ ව්‍යාපාරයට ඇයි බැංකුව වැදගත් බලන්න අකණ්ඩව අවශ්‍ය අරමුදල් සම්පාදනය කර ගැනීමට ආ හැමදාම ණය ගන්න බැංකුවේ හරිද හැමදාම බැංකුවෙන් ණය ගන්න ව්‍යාපාරයට බැංකුව වැදගත් හරිද ඒක නිසා හැමදාම ව්‍යාපාර බැංකුවත් එක්ක හොඳ විශ්වාසයෙන් කටයුතු කරනවා හැමදාම බැංකුවෙන් අපිට අරමුදල් අවශ්‍යතාවයක් ආවොත් අරමුදල් ලබා ගන්න බැංකුව ව්‍යාපාරයට වැදගත් හරි ඊළඟ එක අඩු පිරිවැයකින් අරමුදල් සම්පාදනය කර ගැනීමට දැන් බැංකුවකින් ණයක් දෙන්නේ අපිට නිකන් නෙමෙයිනේ ඒතර අපි හැමතිස්සෙම බැංකුව අපිට වැදගත් වෙනවා අඩු පිරිවැයකින් ණය ගන්න. ඔයාලට ඔක තේරෙන්න නැත්නම් පැන්සල අරන් ලියාගන්න මෙන්න මෙහෙම අඩු පිරිවැයක් කියලා කියන්නේ අපි ණයක් ගත්තම ඒකට කියවන පිරිවැය තමයි පොලිය. හරිද? අයනම් මෙහෙම ලියන්න ඔයා. අඩු පොලියකට ණය ගැනීම කියලා ලියන්න. අඩු පොලියකට ණය ගැනීම. හරිද? එතනින් පැන්සල අරගෙන ඒ හරියම ලියාගන්න. ඒ ඔය කියලා දින අඩු පිරිවැයකින් අරමුදල් සම්පාදනය කර ගැනීමට කියලා අඩු පොලියට ණය ගැනීම. අඩු පොලියට ණය ගැනීම. රයිට්. එතකොට මේ වගේ අඩු පිරිවැයකින් අරමුදල් සම්පාදනය කරගන්නත් ව්‍යාපාරයට බැංකුව වැදගත් වෙනවා. හරි. 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 ඊට පස්සේ ව්‍යාපාරයකට රජය වැදගත් වෙන්නේ ඇයි? බදු ගෙවන්නද? නෑ. බදු ගෙවන්න රජය වැදගත් නෑ. බදු ගෙවන්න අපි කැමති නෑනේ බදු ගෙවන්න. අන්න ව්‍යාපාරයකට රජය වැදගත් බදු සහන ලබා ගන්න. අලියන පළවෙනි එක
බදු සහන ලබා ගැනීමට බදු සහන ලබා ගැනීමට බදු සහන ලබා ගැනීමට ටිකක් බද්ද අඩුවෙන් ගෙවන්න හරිද අන්න බදු සහන ලබා ගැනීමට ඊට පස්සේ කියන්න ව්‍යාපාර කටයුතු කරගෙන යන්න දැන් ඔයා දන්නවා යටිතල පහසුකම් ඕනනේ බැංකු පහසුකම් හරිද රක්ෂණ ඊට පස්සේ ප්‍රවාහන පහසුකම් පාරවල් ඔය හැමදේම ඕන මුවන් තොටුපළවල් අනේ යටිතල පහසුකම් හරිද අන්න එතකොට රජ්‍ය ව්‍යාපාරකට වැදගත් වෙන තවත් හේතුවක් තමයි යටිතල පහසුකම් ලබා ගැනීමට ලියන දෙවෙනි එක යටිතල පහසුකම් ලබා ගැනීමට යටිතල පහසුකම් ලබා ගැනීමට යටිතල පහසුකම් ලබා ගැනීමට යටිතල පහසුකම් ලබා ගැනීම රයිට් ඊළඟක හරි ඊළඟ ලියන්න මෙහෙම තාක්ෂණික දැනුම ලබා ගැනීමට 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 හරි දැන් ව්‍යාපාර කරගෙන යද්දී අපිට අලුතෙන් ඉන තාක්ෂණය අපි දැනගන්න ඕන අනිවාර්යෙන්ම එතකොට මේ අලුතෙන් ඉන තාක්ෂණය පිළිබඳ දැනගන්න රජය වෙනම ආයතන ලංකාවේ පිහිටවල තියෙනවා අපි ඒ ඉස්සරහට කතා කරනවා හරිද අපි ඉස්සරහට කතා කරන සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර ගැන පාඩමක් අපි ඒක මේවා විස්තරාත්මකව කතා කරනවා හරිද එතකොට මේ ව්‍යාපාර වලට උන තාක්ෂණික දැනුම ලබා දෙන්න රජයේ වෙනම ආයතන ලංකාවේ පිහිටවල තියෙනවා හරිද එතකොට අනිවාර්යෙන්ම ව්‍යාපාරයකට රජය වැදගත් වෙනවා තාක්ෂණික දැනුම ලබා ගන්න රයිට් හරි හරි ඊළඟට ගනුදෙනු කරුව ඇයි ව්‍යාපාරයකට වැදගත් ගනුදෙනු කරුවොත් ව්‍යාපාරයකට වැදගත් වෙන්නේ බලන්න පළවෙනි එක පාරිභෝගික විශ්වාසය දිනා ගැනීමට බලන්න පාරිභෝගික විශ්වාසය ගොඩ නගා ගැනීමට පාරිභෝගික විශ්වාසය ගොඩ නගා ගැනීම ඊළඟ එක ගනුදෙනු කරුවන්ගේ පක්ෂපාතීත්වය ඇති කර ගැනීමට ඔව් එක පැත්තකින් පාරිභෝගික විශ්වාසය දිනා ගන්න ඕන අනිත් පැත්තෙන් ඒ පාරිභෝගිකව නැත්නම් ගනුදෙනු කරුවා අපේ ව්‍යාපාරයටම දිගටම එන විදියට එයා අපිට පක්ෂපාතී කරගන්න ඕන. ඔන්න ඒ දේවල් වලට ගනුදෙනු කරුවෝ ව්‍යාපාරයට වැදගත් වෙනවා. එහෙම වුණොත් තමයි ගනුදෙනු කරුවෝ දිගින් දිගටම අපෙන් බහන්න මිලදී ගන්න එන්නේ. හරි. රයිට්. රයිට්. එහෙනම් ඊ අපි කතා කරලා ඉවර කරේ ඇල්මැති පාර්ශව ගැන. හරි. බලන්න එහා පැත්තේ ඔයාලට ප්‍රශ්න හතරක් විතර ඇති. පාස් පේපර්ස්. හරි. තව අද කතා කරන SQ paper එකෙන් පාස් පේපර්ස් දාලා ඇති. ඔයාලා මේ ප්‍රශ්න හතර කරන්න විනාඩි 5ක් විතර අරගෙන හරි මම කරලා ගන්න
හරි අපි උත්තර බලමු හරිද රයිට් මේකේ ප්‍රශ්න හතරක් තියෙනවා අපි බලමු උත්තර හතර රයිට් දැන් මේක ඇත්තටම ලේසිම ප්‍රශ්නත් නෙමෙයි නේද ඒ කියන්නේ එකපාරටම බලලා උත්තරේ ගහන්නත් බෑ ගොඩක් හොඳට කියවලා තමයි උත්තරේ දෙන්න ඕන හරි රයිට් හරි මට කියන්න පළවෙනි එකට උත්තරේ මට කියන මනෝහරි කියන්නේ පළවෙනි එකට උත්තරේ මොකක්ද ආවේ प्रतिपत्ति संपादने ඊට පස්සේ මාධ්‍ය වෘත්තිකයන්ගේ වෘත්තිය සංගම් බලන්නේ මාධ්‍ය වෘත්තිකයන්ගේ අයිතීන් තහවුරු කරගන්න. එතකොට අංක 1. ඊට පස්සේ මාධ්‍ය ආයතන පරිපාලකයෝ බලන්නේ තොරතුරු කළමනාකරණය කිරීම. රයිට්. එතකොට මේ ව්‍යාපාරයේ මේක දෙලා තියෙන මාධ්‍ය ශේෂ්ත්‍රයට සම්බන්ධ ව්‍යාපාර ආයතනයක් සහ ඒකට අල්මැති පාර්ශ්ව. දැන් අපි ඉස්සරහට කතා කරනවා. දැන් අපි අල්මැති පාර්ශ්ව අයිතිවරු කළමනාකරණය තරඟකරුවෝ සැපයුම් කරුවෝ කියලා කතා කරාට එක එක් ව්‍යාපාර වල ඇල්ම දක්වන පාර්ශ්ව ව්‍යාපාරයේ ස්වභාවය මත වෙනස් වෙනවා. දැන් මේ මාධ්‍ය ආයතනය ඉස්කෝලයක් ගත්තොත් අන විදුහල්පති, ගුරුවරු, ආදි ශිෂ්‍යයෝ, දෙමව්පියෝ, ශිෂ්‍යයෝ ඔනෝ වගේ අය. හරිද? ඒතර අපි ඒ වගේ ප්‍රශ්නත් වෙනම කතා කරන්න ඕන. දැන් ඔයාලට ඉස්සරහ පේපර් එකක මම ඔය ප්‍රශ්න ඔය පාසලක ඇල්මැති පාර්ශ්ව සහ ඇල්ම දක්වන්න හේතු. ඔය වගේව විභාගෙට අහන්න පුළුවන් නේ. හරි අපි ඒව ඉස්සරහට කතා කරමු. රයිට්. ඒතර උත්තරේ අංක 3. හරි. ඊට පස්සේ දෙවෙනි එකට මට උත්තරේ කියන්න ඉරුණි ඉරුණි ඩා උත්තරේ කියන්නේ දෙවෙනි එකට හරි මට කියන්න එහෙනම් net mini මට කියන්න දෙවෙනි එකට ආපු උත්තරේ net mini වැරදුනාට කමන්නේ කියන්නේ මොකද දෙවෙනි එකට ආපු උත්තරේ හරි වින්දියා ඉන්නවා නේද වින්දියා කියන්න බට දෙවෙනි එකට උත්තරේ ඔව් පළවෙනි එක ඔව් හරි කලමනාකරුවෙක් ව්‍යාපාරය ගැන නඳු දක්වන හේතු එකක් තමයි ලාභය අර ලාභය උපරිම ගැනීම කියලා අපි ලියුවේ ලාභය දෙවෙනි එක ව්‍යාපාරයේ වර්ධනය ඔව් ඊට පස්සේ තීරණවල සාර්ථක අසාර්ථක වයි මම කිව්වා කලමනාකරුවෝ තමයි ව්‍යාපාරවල තීරණ ගන්නෙ ඒක ගත්තු තීරණ සාර්ථකද අසාර්ථකද කියලා දැනගන්න කලමනාකරුවෝ ව්‍යාපාරය ගැන උනන්දු වෙනවා ඊට පස්සේ තනතුරේ සංවර්ධනය උසස් වීම නෙමෙයි උසස් වීම බලන්නේ සේවකයා කලමනාකරුව බලන්නේ තනතුරේ සංවර්ධනය රයිට් උත්තරය අංක 1 තුන්වෙනි එකට උත්තරේ තුන්වෙනි එකට උත්තරේ අපි අහමු හරි මට කියන්නේ ඔෂාණි කියන්නේ තුන්වෙනි එකට උත්තරේ දෙවෙනි එකට ඔව් දෙවෙනි එක ඒක තියෙනවා අර දැන් අපි කතා කරපු එක නේද අයිතිකරුවෝ මෙතන තියෙනේ වලින් ලාභය බලාපොරොත්තු වෙනවා उत्तरे ව්‍යාපාර ආයතනයක ඇල්මැති පාර්ශ්වයන් ලෙස හැඳින්වේ ඇල්මැති පාර්ශ්වයන් ලෙස හැඳින්වේ රයිට් ප්‍රය ඔක්කොම පොදුයි කියන්න පුළුවන් නම තමයි ඇල්මැති පාර්ශ්වය රයිට් ඊට පස්සේ පස්වෙනි එකට උත්තරේ ගුණාත්මක නිෂ්පාදිත වෙන ඇල්ම දක්වන පාර්ශ්ව එක්ක ගනුදෙනු කරුවන් නැත්නම් පාරිභෝගිකයන් දෙකින් එකක් ලියන්න ගනුදෙනු කරුවන් බදු ආදායම ගැන ඇල්ම දක්වන රජය වෙළඳපොළ කොටස ගැන ඇල්ම දක්වන දෙන්නෙක් ඉන්නවනේ අයිතිකරුවෝ තරණකරුවා ඔයා මෙතන ලියන්න පුළුවන් හොඳම උත්තරේ තමයි අයිතිකරුවෝ මොකද මගින් දෙකම අහලා නැහැ නේද දෙකම අහලා නැති නිසා එතනිනුත් වෙළඳපොළ කොටස ගැන වැඩිම උනන්දුවක් දක්වන්නේ අයිතිකරුවෝ හරිද ඒ නිසා අයිතිකරුවන් කියලා ලියන්න රයිට්
හරි. ඒ අපි වල කරේ ඇල්මැටි පාර්ශව. රයිට්. අපි අමු ඊට පස්සේ අලුත් මාතෘකාවස අපේ පාඩමේ අවසාන මාතෘකාව. ඒ තමයි ව්‍යාපාර පරිසරය. හරි. व्यापार परिसर है हर ऐसा कोट व्यापार परिसर तो मैं अभी ईलंगड़ खाता करने आने रहा इतना मैं व्यापार परिसर टिकाक पौड़ी मात्र उधर अपने में अपने आम आम देवल में खाता करने देना व्यापार परिसर एक अभ्यंतर परिसर है से व्यापार परिसर ही ईलंग कोट से बाहर परिसर है बाहर परिसर या आई कोट से देखकर में देना आसन परिसर है सह सारो परिसर है गियला हर दो उनमें कोट से दिखा रहा हूँ දැන් ඉඳන් කතා කරන්න දෙන්නේ. හරි. ତର මේ ଟିକ ඉවරනාම තමයි අපි දෙවෙනි පාඩමේ වැඩ පටන් ගන්න. හරි. අපි බලමු ව්‍යාපාර පරිසරය. හරි. ව්‍යාපාර පරිසරය. දැන් ව්‍යාපාරයක් කරගෙන යද්දී හරි ව්‍යාපාරයක් කරගෙන යද්දී ව්‍යාපාරයක් කරගෙන යද්දී හරි ඒ ව්‍යාපාරයට බලපෑම් කරන යම් යම් සාධක තියෙනවා. හරිද? व्यापार व्यापार ඇතුළින්නම් ව්‍යාපාරයට බලපෑම් කරනවා හොඳ විදියට වගේම නරක විදියට කලමනාකරු අන්න ව්‍යාපාර ඇතුළින්නම් ව්‍යාපාර කටයුතු වලට බලපෑම් කරනවා හරිද ඒ වගේම ව්‍යාපාර ඇතුළේ විතරක් නෙමෙයි හරිද ව්‍යාපාරයෙන් එළියේ යම් යම් පිරිස් ඉන්නවා ව්‍යාපාර කටයුතු වලට බලපෑම් කරන හරිද ව්‍යාපාරයෙන් එළියේ කවුද ඉන්නේ මේ ගනුදෙනුකරුවෝ ඉන්නවා ගනුදෙනුකරුවෝ අන්න ඒගොල්ලෝ අපේ ව්‍යාපාරවල බලපෑම් කරනවා ගනුදෙනු කරු ඊට පස්සේ අපිට අමුද්‍රව්‍ය සපයන සැපයුම් කරු ඉන්නවා සැපයුම් කරු ඒගොල්ලෝ අපිට බලපෑම් කරනවා හරි තරඟ කරු ඉන්නවා තරඟ කරු ඒගොල්ලොත් අපේ ව්‍යාපාරයට බලපෑම් කරනවා ඒ වගේම යම් යම් සාධක මෙන්න මේ වගේවත් මේ දැන් මේ දවස්වල දින ප්‍රසිද්ධ මේ මොකද්ද ව්‍යාපාරයට බලපෑම් කරන ගෝලීය වසංගත හරිද අන්න ගෝලීය වසංගත වගේ දේවල් ව්‍යාපාරයට බලපෑම් කරනවා ගෝලීය වසංගත වගේ දේවල් හරිද රජයේ ආර්ථික ප්‍රතිපත්ති ව්‍යාපාර වලට බලපෑම් කරනවා රජයේ ආර්ථික ප්‍රතිපත්ති ව්‍යාපාර වලට බලපෑම් කරනවා හරිද ඒ වගේම සමාජ සංස්කෘති හරිද සමාජයේ තියෙන නැත්නම් සංස්කෘතියේ තියෙන යම් යම් සාධක ව්‍යාපාර වලට බලපෑම් කරනවා සංස්කෘතික සාධක හරිද ඊට පස්සේ තාක්ෂණයත් එක්ක යම් යම් දේවල් ව්‍යාපාරට බලපෑම් කරනවා නේද තාක්ෂණයේ යම් යම් දේවල් හරි ඔන්න ඔය විදිහට අපි ව්‍යාපාරයක් කරගෙන යද්දී ඒ ව්‍යාපාරයට බලපෑම් කරන ඔය ඔන්න ඔය කියන ව්‍යාපාරයේ ඇතුලේ වගේම එළියේ තියෙන ඔන්න ඔය කියන සාධක වලට තමයි අපි කියන්නේ ව්‍යාපාර පරිසරය කියලා. ඒතර ව්‍යාපාර පරිසරය කියලා කියන්නේ මේ අපේ ව්‍යාපාරයේ අවට තියෙන ගස් කොළන් ටික නෙමෙයි. හරිද ව්‍යාපාර පරිසරය කියලා කියන්නේ ව්‍යාපාරයේ ඇතුලේ වගේම ව්‍යාපාරයේ එළියේ ඉඳන් හරිද ව්‍යාපාර වල බලපෑම් කරන සාධක ක්‍රියාත්මක වන වටපිටාව හරිද හරි එහෙනම් අපි ලියාගමු මොකක්ද ව්‍යාපාර පරිසරය ලියන්න ව්‍යාපාර කටයුතු කෙරෙහි බලපෑම් ඇති කරන 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 සාධක ක්‍රියාත්මක වන පරිසරය සාධක ක්‍රියාත්මක වන පරිසරය සාධක ක්‍රියාත්මක වන පරිසරය ව්‍යාපාර පරිසරයේ ව්‍යාපාර පරිසරයේ රයිට් හරි දැන් අපිට අදහස්වත් තියෙන මොකද්ද ව්‍යාපාර පරිසරය කියන්නේ ඔයා පරිසරය කියලා කිව්වම මේ අවට දින ගස් කොළන් ටික නෙමෙයි හරිද ව්‍යාපාරයේ ඇතුලේ වගේම ව්‍යාපාරයේ එළියෙන් ඉඳන් ව්‍යාපාරයේ කටයුතු වලට බලපෑම් කරන සාධක
සම්පලින් සම්බන්ධිත වටපිටාව තමයි ව්‍යාපාර පරිසරය කියලා කියන්නේ රයිට්. ඒතර ව්‍යාපාර පරිසරය ප්‍රධාන කොටස් දෙකයි. හරි මම මතනවා මේක දැන්. ඔයා දන්නවා ඒක නේද? ව්‍යාපාර පරිසරයේ කොටස් දෙක ඔයා ඔලෙවල් වල ඉගෙනගෙන තියෙනවා. හරි ලියන්න බලන්න ඔතන. මොන පරිසරය මොන පරිසරය? අභ්‍යන්තර පරිසරයයි ඊළඟ එක බාහිර පරිසරයයි කියන එක අභ්‍යන්තර පරිසරය දෙක බාහිර පරිසරය රයිට් එක අභ්‍යන්තර පරිසරය දෙක බාහිර පරිසරය රයිට් දැන් අපි ලියාගමු ඔය තියෙන ගැලීම් සටහන දැන් ඔය පිටුව පොඩ්ඩක් ඔයා බලන්න ටිකක් ඇදෙයිද වගේ නේද තියෙන්නේ print එකේදී පොඩි ප්‍රශ්නයක් වුණා හරිද ඒක නිසා තමයි ඒ පිටුව පොඩ්ඩක් ඇද ගහලා තියෙන්නේ හරි ඒක ඔයා ගණන් ගන්නවා හරි රයිට් එතකොට ව්‍යාපාර පරිසරය අපි වර්ගීකරණයකින් ගැලීම් සටහනකින් ඉදිරිපත් කරමු ව්‍යාපාර පරිසරය කොටස් දෙකයි එකක් අභ්‍යන්තර පරිසරය එකක් බාහිර පරිසරය අභ්‍යන්තර පරිසරය අනිත් එක බාහිර පරිසරය අභ්‍යන්තර පරිසරය බාහිර පරිසරය රයිට් ඊට පස්සේ අභ්‍යන්තර පරිසරයේ තියෙනවා සාධක හයක් අපි ඒ ලෙවල් වලට ඉගෙන ගන්න අපි ලියාගමු මේ හය ඔතන වැරදීමකින් එක කොටුවක් වැඩිපුර තියෙනවා හරිද ඔයා අන්තිම කොටුව ටිපෙක්ස් එකක් වෙනුවෙන් ටිපෙක්ස් කරගන්න නැත්නම් තනියකින් කපා ගන්න හරි හරි අභ්‍යන්තර පරිසරයේ සාධක හය ලියා ගන්න අයිතිකරුවෝ කලමනාකරුවෝ සේවකයෝ සංවිධාන සංස්කෘතිය සංවිධාන ව්‍යුහය සංවිධාන ව්‍යුහය සම්පත් හරි ලියාගන්න අයිතිකරුවෝ කලමනාකරුවෝ සේවකයෝ ඊට පස්සේ සංවිධාන සංස්කෘතිය සංවිධාන ව්‍යුහය සම්පත් ඊළඟට මෙන්න මේ කියන බාහිර පරිසරයේ කොටස් දෙකකට බෙදෙනවායි ආසන්න පරිසරයයි සාර්ව පරිසරය කියලා. මොනවද බෝඩ් එකේ තියෙනවද බලන්න. ආසන්න පරිසරය සාර්ව පරිසරය. රයිට්. ආසන්න පරිසරයේ තියෙන සාධක පහක් ලියා ගන්න. ගනුදෙනු කරුවන් කියලා ලියනවා. මෙතන සේවකයෝ කලමනාකරුවෝ අයිතිකරුවෝ නෝට සේවකයන් අයිතිකරුවෝ කලමනාකරුවෝ කියලා ලියන්න පුළුවන්. හරි. ගනුදෙනු කරුවන්. ඔයා ඔය කොටුවේ පොඩියට ලියන්න මේවා. හරි. ඇලිරක් ගහලා ලියන්න පාරිභෝගිකයෝ කියලා. පාරිභෝගිකයන්. භෝගිකයන්. ගනුදෙනු කරුවන් පාරිභෝගිකයන්. අන්තිමනේ දෙන්නම එක්කෙනෙක් කියලා අපි කතා කරන්න කියලා. හරි. ඊට පස්සේ ඔයා ලියා ගන්න සැපයුම් කරුවන් ඊට පස්සේ ලියා ගන්න තරඟ කරුවන් ඊට පස්සේ ලියන ආදේශන බහන්න නිපදවන්නන් පොඩි ලියා ගන්න එක ආදේශන බහන්ඳ නිපදවන්න ආදේශන බහන්ඳ නිපදවන්න හරි ඊළඟට ලියන්න මෙන්න මෙහෙම
මේක පොඩියටම ලියා ගන්න ඕන ඔය අන්තිම එක. හරි. හරි මේක ලියාගෙන ඉන්නමු. මේක ලියාගෙන ඔන්නෝ අන්තිම කොටුවේ මෙන්න මේ ටික පොඩියට ලියන්න හරිද මම මුලින්ම කියලා ඉන්න අහගෙන ඉන්න මුලින්ම වෙළඳපොළට පිවිසීමට අපේක්ෂා කරන නව ව්‍යාපාරිකයන් වෙළඳපොළට පිවිසීමට අපේක්ෂා කරන නව ව්‍යාපාරිකයන් හරිද අන්න ඒක තමයි පස්වෙනි එක ඒක ලියා ගන්න ඔය කොටුවේ පොඩියට වෙළඳපොළට පිවිසීමට පිවිසීමට අපේක්ෂා කරන නව ව්‍යාපාරිකයන් right ඊට පස්සේ අපි හිතමු සාර පරිසරයේ සාධක ටික. හරි. ලියන්න සාර පරිසරයේ සාධක එක වෙනෝනේ. දේශපාලන පරිසරය. දේශපාලන පරිසරය. දෙක ආර්ථික පරිසරය. තුන सॉरी देखो यार यार ना अभी पीवन टमने हम देखो नाइट का परिसर एक लिया यार लीवन नेता लीवन का कमन नहीं पास लीवन का कमन नहीं है नेता देवनी का नाइट का परिसर नाइट का परिसर यार अभी अपने परिसर के खाता है ना पीवन टमने यार इन पर से आर्थिक का परिसर आर्थिक का परिसर इन पर से प्रजा परिसर प्रजा परिसर ඊට පස්සේ සමාජ හා සංස්කෘතික පරිසරය සමාජ හා සංස්කෘතික පරිසරය සමාජ හා හරි වැඩ දෙන්නේ නැහැ හරි මම කියන්නම් හරිද සමාජ හා සංස්කෘතික පරිසරය ඊළඟට සමාජ හා සංස්කෘතික පරිසරය මේක ඊට පස්සේ ලියන්න තාක්ෂණික පරිසරය තාක්ෂණික පරිසරය මම තාක්ෂණික කියලා ඉතාලි වල පරිසරය කියලා දෙනවා ඊට පස්සේ ගෝලීය පරිසරය ගෝලීය පරිසරය අන්තිමික ස්වභාවික පරිසරය ස්වභාවික පරිසරය හරි देशपालन परिसरय नैतिक परिसरय आर्थिक परिसरय प्रजा परिसरय समाज सांस्कृतिक परिसरय ताक्षणिक परिसरय कोलीय परिसरय स्वाभाविक परिसरय මොනාරි පේන නැත්නම් හරි දේ නැත්නම් හරි ආන්න මගේ හරි අපි අමුද ඊළඟ කොටසට එයා බලන්න ඊළඟට තියෙනවා
ව්‍යාපාර පරිසරය අධ්‍යයනය කිරීමේ වැදගත්කම. හරි මම දැන් මේ chart එක මකන්නම්. හරි. ව්‍යාපාර පරිසරය අධ්‍යයනය කිරීමේ වැදගත්කම. හරි. ව්‍යාපාර පරිසරය අධ්‍යයනය කිරීමේ වැදගත්කම. හරි. බලන්න ටියුට් එකේ පොඩි ඡේදයක් තියෙනවා මේ කියෝ. ව්‍යාපාර පරිසරයේ නිරන්තර වෙනස් වන ස්වභාවය ව්‍යාපාර කටයුතු සඳහා විවිධාකාරයේ බලපෑම් එල්ල කරයි. එබැවින් ව්‍යාපාරිකයන් ව්‍යාපාර පරිසරය පිළිබඳ නිරන්තර අවධානයෙන් පසුබිය යුතුයි. මෙසේ ව්‍යාපාර පරිසරය අධ්‍යයනය කිරීමෙන් ව්‍යාපාරිකයෙකුට පහත ප්‍රයෝජන ඇති වේ. පහත ප්‍රයෝජන ඇති වේ. හරි. මේ මෙතන කියනවා ව්‍යාපාර පරිසරය නිරන්තරයෙන් වෙනස් වෙනවා නෝ. ඒතර මේ වෙනස් වුණා මේව ව්‍යාපාරවල බලපානවා. ඇත්තද කියන එක ව්‍යාපාර පරිසරය නිරන්තරයෙන් වෙනස් වෙනවද? හොඳම උදාහරණේ මේ හොඳට තිබ්බ ලෝකේ. හරිද? හොඳට තිබ්බ ලෝකෙට මොකද උනේ? එකපාරට මේ කොවිඩ් කියලා වෛරස් එකක් ආවා. අන්න එකපාරට පරිසරය වෙනස් වුණා. හරිද? අන්න ඒක ව්‍යාපාරවල බලපෑවා. හරිද? දැන් හොඳට තිබ්බා දැන් සති දෙකකට සතියකට විතර කලින් අන්න වැහැලා ගම් වතුර දැම්මා. අන්න ව්‍යාපාරණ බලපාන. හරිද? අන්න එකපාර හොඳට තියෙනවා ව්‍යාපාර. හිතන්න මෝටර රථ ව්‍යාපාරය කියලා ලංකාවේ. අන්න එකපාරට ආනයනය තහනම් කරනවා මෝටර රථ. අන්න ව්‍යාපාරණ බලපානවා. ඔන්න ඒ විදිහට ව්‍යාපාර පරිසරය කියන්නේ හැමදිස්සෙම වෙනස් වෙනවා. මේ අද තියෙන විදිහට නෙමෙයි හෙට තියෙන්නේ. හරිද? ඔන්න ඔය වෙනස් වීම ගැන හොඳ අවධානය හිටියේ නැත්නම් ව්‍යාපාරයකට පවතින්න බෑ. හරිද? නම් ව්‍යාපාරයක් වර්ධනය වෙන නම් පවත්වාගෙන යන්න නම් සාර්ථකව අනිවාර්යයෙන්ම ව්‍යාපාරිකයා ව්‍යාපාර පරිසරය ගැන අධ්‍යයනයක් කරන්න ඕන. හරිද? අන්න එහෙම අධ්‍යයනය කරලා ඒකෙන් අඳුනගන්න දේවල් වලින් ව්‍යාපාරය සාර්ථක කරගන්න පුළුවන් වෙනවා. රයිට්. ඒතර ව්‍යාපාර පරිසරයක් අධ්‍යයනය කරාම ව්‍යාපාරිකයන්ට අඳුනගන්න පුළුවන් අවස්ථා හතරක් තියෙනවා. පළවෙනි එක තමයි ශක්තිය. ශක්තිය. දෙවෙනි එක තමයි දුර්වලතා. දුර්වලතා. පළවෙනි එක තමයි ව්‍යාපාරයේ තියෙන ශක්තිය අඳුනගන්න පුළුවන්. දෙවෙනි එක තමයි ව්‍යාපාරයේ තියෙන දුර්වලතා අඳුනගන්න පුළුවන්. තුන්වෙනි එක තමයි ව්‍යාපාරයේ තියෙන අවස්ථාවන් අඳුනගන්න පුළුවන්. අවස්ථාවන්. හතරවෙනි එක තමයි ව්‍යාපාරයට අනාගතයේ එන්න තියෙන තර්ජන අඳුනගන්න පුළුවන්. තර්ජන. තර්ජන. හරිද? ඔන්න ඔය විදිහට ව්‍යාපාර පරිසරය අධ්‍යයනය කිරීමෙන් ව්‍යාපාරිකයන්ට අඳුනගන්න පුළුවන් අවස්ථා හතරක් තියෙනවා. හරි. එතකොට මේ ශක්තියක් ව්‍යාපාරේ තියෙනවා නම් හරිද? හරි. ඊට කලින් අපි බලමු ශක්තියින් කියලා කියන්නේ මොකක්ද කියලා අපි පොඩි පස්සේ ලියන්න දිනවා අපිට. සරලව මෙතන ශක්තියින් හා දුර්වලතා කියලා කියනවා දන්නවා අභ්‍යන්තර පරිසරයේ තියෙන වාසි සහ වාසි. අභ්‍යන්තර පරිසරයේ ඇති වාසි හා අවාසි අපි ඒක ඉස්සරහා ලියනවා. හරිද? දැනට ඔයා එහෙම මතක තියාගන්න. අභ්‍යන්තර පරිසරය කියලා අපි කතා කරන්නේ සාධක හයක් තමයි කතා කරන්නේ අපි ලියාගත්ත විතරයි. හරි? අන්න ඒ සාධකවල තියෙන වාසිදායක තත්ත්වයන් තමයි ශක්තිය කියලා කියන්නේ. ඒ සාධකවල තියෙන අවාසිදායක තත්ත්වයන් තමයි දුර්වලතා කියලා කියන්නේ. හරි? එතකොට හිතන්න අයිතිකරුවෙක් හොඳ කීර්තිනාමයක් තියෙන අයිතිකරුවෙක් ව්‍යාපාරයට ඉන්නේ. නිකන් සංගකාර වගේ. හරිද? ඉතින් සංගකාරගේ ව්‍යාපාරය කියලා හිතන්නකෝ. හොඳ කීර්තිනාමයක් තියෙනවා. අන්න එතකොට ඒක ව්‍යාපාරට මොකද්ද? ශක්තියක්. එතකොට ඒක ශක්තියක් නම් සංගකාරට පුළුවන් වෙනවා ඒ ශක්තියෙන් ප්‍රයෝජන ගන්න. ප්‍රයෝජන ගැනීමට. එහෙම නේද? එයාගේ කීර්තිනාමයේ ප්‍රයෝජන අරන් ව්‍යාපාර කටයුතු සාර්ථක කරගන්න එයාට පුළුවන් වෙනවා. එහෙනම් මතක තියාගන්න ව්‍යාපාරික ශක්තියක් තියෙනවා නම් යම් ශක්තියක් ඒ ශක්තිය තුළින් ව්‍යාපාරිකයන් හැමතිස්සම ප්‍රයෝජන ගන්න උත්සාහ කරන්න ඕන. හරි? රයිට්. ඊට පස්සේ හිතන්න නිකන් ගමේ නම චාට් වෙච්ච මිනිස්සෙක් තමයි ව්‍යාපාර අයිතිකාරයා. අනේ දුර්වලතාවය. අනේ දුර්වලතාවය. හරිද? අනේ දුර්වලතාවයක් නම් හරිද? ඒකෙදි මොකද්ද කරන්න ඕන? ඒකෙදි කරන්න ඕන දේ තමයි ඒ දුර්වලතාවය මගහරවා ගන්න බලන්න ඕන. එයා ටිකක් හොඳට හැසිරිලා
හරිද ගමේ වැඩවලට සහභාගී වෙලා එයාගේ නම ආයි හදාගන්න උත්සාහ කරන්න ඕන. අන්න දුර්වලතාවයක් නම් ඒක මොකද්ද කරන්නේ? මග හරව ගන්න උත්සාහ කරන්න ඕන. මග හරවා ගැනීම. මග හරවා ගැනීම. හරිද? අවස්ථාවක් නම් හරි. දැන් අවස්ථාව තර්ජන කියලා කියන්නේ ඒකත් අපි ඉස්සරහ ලියනවා. බාහිර පරිසරයේ තියෙන වාසි සහ අවාසි. බලන්න යන්න ඕනේ නැහැ මේ වහරිත මේවා අපි ඉස්සරහ ලියනවා. අවස්ථාව තර්ජන කියලා කියන්නේ ඔය අපි ලියාගත්තු බාහිර පරිසරයේ තියෙන වාසිදායක සහ අවාසිදායක තත්ත්වය. ඒත් අවස්ථාවන් කියලා කියනකොට තේරෙන වචනේම වාසිදායක තත්ත්වය. තර්ජනයක් කියලා කියන්නේ බාහිර පරිසරයේ තියෙන අවාසිදායක තත්ත්වයක්. රයිට්. එතකොට අපිට අවස්ථාවක් ආවොත් හරිද අවස්ථාවක් ආවොත් අපි කරන්න ඕනේ ඒකිනුත් ප්‍රයෝජන ගන්න එක. ප්‍රයෝජන ගැනීම. නේද රජයෙන් බදු සහන දෙන්න යෝජනා කරනවා. අන්න බාහිර පරිසරයෙන් අපිට බදු සහනයක් දෙන්න අන්න අවස්ථාවක්. එතකොට ඒකෙන් ප්‍රයෝජන ගන්න ඕන ව්‍යාපාරය. හරිද අන්න අවස්ථාවලින් ප්‍රයෝජන ගන්නවා. ඊට පස්සේ ව්‍යාපාරට තර්ජනාවක්. දැන් මේ තර්ජනයක නෙමෙයි මුහුණ දීලා ඉන්නේ. ගෝලීය වසංගතයක්. තර්ජනයක් ආවොත් මට කියන්නකෝ දුර්වලතාවය වගේ මගහරින්න පුළුවන්ද? තර්ජනය මගහරින්න පුළුවන්ද අපිට එපා කියලා? අර අයිතිකාරයාගේ නම සවුත් වෙලා තිබ්බ නම හදාගත්තා වගේ එහෙම ගෝලීය වසංගතේ මට එපා කියලා අයින් කරන්න බෑනේ. අන්න මගහරින්න බෑ තර්ජන. තර්ජන වලට මුහුණ දෙන්න වෙනවා. අන්න සාර්ථකව මුහුණ දෙන්න පුළුවන්. ඔයා තර්ජනයක් කල් තියා අඳුනගත්තොත්. තේරුණාද? ඔයා ව්‍යාපාර පරිසරය අධ්‍යයනය කරලා හරිද? එයා ව්‍යාපාර පරිසරය හොඳින් අධ්‍යයනය කරා නම් ව්‍යාපාරිකයා දන්නෝ කොයි කාලෙද මේ රටට ගම් වතුර දාන්නේ? මේ පළාතට ගම් වතුර එන්නේ මොන කාලෙද? මොන කාලෙද වැඩිම වහින්නේ? හරිද? අන්න ඒ අනුව එයාට පුළුවන් අන්න මේ ලබන සතිය නැත්නම් ලබන මාසෙ ගම් වතුරක් එන්න පුළුවන්. අන්න කල් තියා අඳුර ගන්නවා. හරිද? අන්න අඳුර ගත්තොත් මොකද වෙන්නේ? ඒකට මුහුණ දෙන්න පුළුවන් වෙනවා. මුහුණ දෙන්න සාර්ථකව මුහුණ දෙන්න. සාර්ථකව මුහුණ දීමට රයිට්. හරි. එහෙනම් ඔයා හොඳින් ඔළුවට ගන්න ව්‍යාපාර පරිසරය අධ්‍යයනය කරාම ව්‍යාපාරිකයෙක්ට අඳුර ගන්න පුළුවන් අවස්ථා හතරයි. ශක්තිය හා දුර්වලතා. ඒ තමයි අභ්‍යන්තර පරිසරයේ හොඳ සහ නරක දේවල්. අවස්ථා හා තර්ජන. ඒ තමයි බාහිර පරිසරයේ හොඳ සහ නරක දේවල්. එතකොට ශක්තියක් නම් ඒකෙන් ප්‍රයෝජන ගන්නවා. දුර්වලතාවයක් නම් ඒක මගහරව ගන්නවා. අවස්ථාවක් නම් ඒකෙන් ප්‍රයෝජන ගන්නවා. තර්ජනයක් නම් සාර්ථකව මුහුණ දෙනවා. හරි. රයිට්. එහෙනම් අපි යමු ඡේදයට. ශක්තියන් හඳුනා ගැනීම සහ ඒවායින් උපරිම ප්‍රයෝජන ගැනීමට. රයිට්. ඔය ප්‍රයෝජන ගැනීමට කියන එකට පොඩි ඉරක් ගහගන්න නැත්නම් හයිලයිට් කරගන්න. ශක්තියක් නම් ඔයා බලන්න ඕන ප්‍රයෝජන ගැනීමට. ශක්තියන් හඳුනා ගැනීම සහ ඒවායින් ප්‍රයෝජන ගැනීම. දුර්වලතාවයක් නම් ඔයා කරන්න ඕන මග හරවා ගැනීමට. හරි. ඊළඟට ඔයා හයිලයිට් කරන්න අවස්ථාවන් හඳුනා ගැනීම සහ ඒවායි. එතනදිත් වෙන්නේ ප්‍රයෝජන ගැනීමට. ඔය එක හයිලයිට් කරන්න ප්‍රයෝජන ගැනීමට. හරි. ඒතර තර්ජනවලදී ඔයා හයිලයිට් කරගන්න ඕන තර්ජනයක් නම් ඒකට ඒක මගහරින්න බෑ. අන්න ඒවට මුහුණ දීමට සූදානම් වීමට. ඒවට මුහුණ දීමට සූදානම් වීමට. හරි. හරි. ඔයා ආයකට ගියොත් අර ප්‍රයෝජන ගැනීමට කියන එක විතරක් නෙවෙයි ඔබට හැකියවීම කියන එකත් හයිලයිට් කරනවා. නේද? ඒක සම්පූර්ණ වෙන්නේ. හරි. ප්‍රයෝජන ගැනීමට හැකියවීම. දෙවෙනි එකේ මගහරවා ගැනීමට හැකියවීම. අවස්ථාවල ප්‍රයෝජනයට ගැනීමට හැකියවීම. තර්ජනවල මුහුණ දීමට සූදානම් වීමට හැකියවීම. Right. හරි. දැන් මේ ශක්තිය හා දුර්වලතාව ගැන පොඩි හැඳින්වීමක් විතරයි ඔයාලට මම කරේ.
හරිද ශක්තියක් කියන්නේ මොනවාද දුර්වලතාවක් කියන්නේ මොකක්ද අවස්ථාවක් තර්ජනයක් කියන්නේ මොකක්ද ව්‍යාපාරයකට දෙන ශක්තියින් මොනවාද දුර්වලතාව මොනවාද අවස්ථා මොනවාද තර්ජන මොනවාද කියලා අපි දීර්ඝ වශයෙන් මේ පාඩමේ ඉස්සරහදී කතා කරනවා දැනට පොඩි හැඳින්වීමක් විතරයි රයිට් මම අහනවා මේ හරි රයිට් ඔතනම ඔයාලට දැන් මේ ටියුබ් එකේ ගුරුවරු කෙනෙක් දීපු කොටසක් ඒ නිසා ඔයාලා ඉස්කෝලේ නෝට් එක දෙද්දි ඔය කොටස ඔයාලට ලැබෙයි හරි රයිට් ඊට පස්සේ අභ්‍යන්තර පරිසරය තමයි අපි මුලින්ම කතා කරන්න යන්නේ අභ්‍යන්තර පරිසරය හරි බලන්න මාතෘකාවට අභ්‍යන්තර පරිසරය හරි දැන් අභ්‍යන්තර පරිසරය කියන්නේ කොහොමද ඔයාලට මොකද්ද තේරෙන්නේ දැන් මම කිව්වා ව්‍යාපාර පරිසරය කියද්දී ඔයාලට ව්‍යාපාර වලට බලපෑම් කරන්නේ ඇතුළේ විතරක් නෙමෙයි ව්‍යාපාරට එළියේ ඉඳන් බලපෑම් කරන යම් යම් සාධකත් තියෙනවා හරිද ඇතුළේ වගේම එළියේ ඒතර අභ්‍යන්තර පරිසරය කියලා කියන්නේ එහෙනම් ව්‍යාපාරයේ ඇතුළේ ඉඳන් ව්‍යාපාර කටයුතු වල බලපෑම් කරන සාධක වල සරල හරිද රයිට් එහෙනම් අපි මුලින්ම අභ්‍යන්තර පරිසරය කියන්නේ මොකක්ද කියලා ලියනවා ලියන්න අභ්‍යන්තර පරිසරය खंडायम तत्व එයට බලපෑම් කරන කණ්ඩායම් හා තත්ත්ව ව්‍යාපාරයක අභ්‍යන්තර පරිසරයේ වේ ව්‍යාපාරයක අභ්‍යන්තර පරිසරයේ වේ. රයිට්. ව්‍යාපාරය තුල සිටින ඒට බලපෑම් කරන කණ්ඩායම් හා තත්ත්ව. රයිට්. ව්‍යාපාරය තුල සිට කියන එක පැහැදිලි. මොකද අභ්‍යන්තර පරිසරයේ එතකොට අර අපි ලියාගත්තු අයිතිකරුව, කළමනාකරුව, සේවකයෝ, සංවිධාන සංස්කෘතිය, සංවිධාන ව්‍යුහය සහ සම්පත්. හරි. රයිට්. එතකොට තුල සිටින ඒට බලපෑම් කරන කණ්ඩායම් හා තත්ත්ව. රයිට්. පැන්සල ගන්න ඔයාගේ පැන්සල අරගෙන මෙතන තියෙනවානේ යටින් ඔයාලට දීලා අභ්‍යන්තර පරිසර බලවේග ටික අයිතිකරුව කළමනාකරුව සේවකයින් සංවිධාන සංස්කෘතිය සංවිධාන ව්‍යුහය සම්පත් රයිට් ඔතන ඔය ව්‍යාපාරයේ තුල සිටින එයට බලපෑම් කරන කණ්ඩායම් හා තත්ත්ව කියලා දෙකක් දීලා තියෙනවානේ මෙතන කණ්ඩායම් කියලා කියන්නේ පුද්ගලයින්ට හරිද බලන්න අයිතිකරුව කළමනාකරුව සේවකයෝ කියලා කියන්නේ පුද්ගලයන්ගේ කණ්ඩායම් අන්න ඒතර ඔයා පැන්සලෙන් පොඩියට හරිද පැන්සලෙන් පොඩියට සඳල වරහණක් වගේ එකක් දාලා ඒ තුනම එන විදියට ඔයා එතන කණ්ඩායම් කියලා ලියන. ඒ තුන් දෙනා තමයි කණ්ඩායම්. අයිතිකරුව, කළමනාකරුව, සේවකයෝ කණ්ඩායම්. මොකද අපි දන්නේ කොහෙන් ප්‍රශ්න ආවද කියලා විභාගෙ. හැමදේම අපි දැනගන්නවා. හරිද? කණ්ඩායම්. ඊට පස්සේ සංවිධාන සංස්කෘතිය සංවිධාන ව්‍යුහය සම්පත් නිකන් බැලු බැලමට ඒවා පුද්ගලයෝ නෙමෙයිනේ. අන්න ඒ වට ලියාගෙන තත්ත්ව. ඒ තුන් දෙනා තත්ත්ව. අපි බලමු ඒවා මොනවාද කියලා ඊළඟ පිටුවේ තියෙනවා. හරි තත්ත්ව. අයිතිකරු කළමනාකරු සේවකයෝ කණ්ඩායම් සම්පත් සංවිධාන සංස්කෘතිය සංවිධාන ව්‍යුහය තත්ත්ව. රයිට්. එතකොට බලන්න ආයි ව්‍යාපාරයේ තුල සිටින ඒට බලපෑම් කරන කණ්ඩායම් හා තත්ත්ව ව්‍යාපාරයක අභ්‍යන්තර පරිසරයේ වේ. බලන්න ඊළඟට තියෙනවා ව්‍යාපාරයක අභ්‍යන්තර පරිසරයේ ව්‍යාපාරයට පූර්ණ වශයෙන් පාලනය කළ හැකි වේ. පාලනය කළ හැකි වේ. ඔතනත් හයිලයිට් කරලා තියෙනවා. ඔයාලා හයිලයිට් කරන්න තියෙනවා නම් ඔයාලට පුළුවන් නම් තවත් ඔක හයිලයිට් කරගන්න. පාලනය කළ හැකි වේ. ව්‍යාපාරයක අභ්‍යන්තර පරිසරය ව්‍යාපාරයකට පාලනය කරන්න පුළුවන්. ව්‍යාපාරයකට පාලනය කරන්න පුළුවන්. හරි. ඇයි මම එහෙම කියන්නේ? ව්‍යාපාරයකට පාලනය කරන්න පුළුවන් ව්‍යාපාරයක අභ්‍යන්තර පරිසරය. රයිට්. අපි බලමු. දැන් ඔය බාහිර පරිසරයෙන් ඔය ගෝලීය වසංගත ඊට පස්සේ ඔය ගම් වතුර ඊට පස්සේ ආර්ථික ප්‍රතිපත්ති සංස්කෘතික දේවල් ඔය එන්නේ ව්‍යාපාරයට පිටින්
තර ඒ දේවල් අපිට පාලනය කරන්න බෑ. හරිද? එතකොට මුස්ලිම් මිනිස්සු ඌරුමස් කන්න නැත්නම් අපිට ඌරුමස් කන්න කියලා බල කරන්න බෑ. හරිද? අන්න ඒ විදිහට ඒ සංස්කෘතික දේවල් ඒ දේවල් අපිට වෙනස් කරන්න බෑ පාලනය කරන්න බෑ ව්‍යාපාරයට. හැබැයි ව්‍යාපාර ඇතුළේ ඉන්න අයිතිකරු කලමනාකරු සේවකයෝ ව්‍යාපාර දින සම්පත් ටික ව්‍යාපාරයේ සංස්කෘතිය හරිද ව්‍යාපාරයේ සංවිධාන ව්‍යුහය හරිද ඔය දේවල් ව්‍යාපාරයකට පාලනය කරගන්න පුළුවන් ඒ කියන්නේ සේවකෙක් හිතන්නකෝ සේවකෙක් හරියට වැඩ කරන්නේ නැහැ අනේ සේවකයව අස් කරන්න බැයිද ව්‍යාපාරේ හරිද නැත්නම් සේවකෙක් අරන් සේකව පුහුණු කරලා හොඳට හරිද එයාගේ කුසලතා වැඩි කරන්න බැයිද ව්‍යාපාරේට අන්න සේවකයව කලමනාකරුවෝ ඔය අයිතිකරුවෝ වගේ දේවල් ව්‍යාපාරයට පාලනය කරන්න පුළුවන් මොකද ඒගොල්ලෝ ඉන්නේ ව්‍යාපාරය ඇතුලේ හරිද ව්‍යාපාරය ඇතුලේ එහෙනම් අපි කියනවා අභ්‍යන්තර පරිසරයේ ව්‍යාපාරයකට පාලනය කරන්න පුළුවන් හැබැයි බාහිර පරිසරයේ ව්‍යාපාරයකට පාලනය කරන්න බැහැ කියන හරිද රයිට් ඒත් එකම උතන තියෙනවා නේද තව අභ්‍යන්තර පරිසරයේ අධ්‍යනය කිරීමෙන් ශක්තියන් හා දුර්වලතා අඳුන ගන්න පුළුවන් එහෙනම් මතක තියාගන්න අභ්‍යන්තර පරිසරයේ හොඳ දේවල් තමයි ශක්තියන් කියන්නේ අභ්‍යන්තර පරිසරයේ හොඳ නැති හරිද අවාසිදායක දේවල් තමයි දුර්වලතා කියලා කියන්නේ රයිට් ඔයා ඉන්න ඊළඟට දැන් අපි ලියා ගන්න යන්නේ අයිතිකරු කලමනාකරු සේවකයෝ ඔය කියන අභ්‍යන්තර පරිසර සාධක ටික ගැන පොඩි හැඳින්වීමක් රයිට් වෙලාවත් ජනතා පුරකට ගිහිල්ලා තියන්නේ හරි ටිකක් පරක්කු වෙලත් නේ පටන් ගත්ත පැය කාලක් විතර හරි අපි ඕකෙන් අයිතිකරු කලමනාකරු සේවකයෝ කියන තුන් දෙනා ලියා ගමු දැනට ඊටු ටික අපි ඊළඟ සතිය කරමු හරි රයිට් ගන්න අයිතිකරු අයිතිකරු व्यापार වරණක් ඇතුළ ලියාගෙන දැන් සම්පත් සපයනවා කියලා මොනවාද මේ සම්පත් කියලා සපයන්නේ අර මුදල්නේ මුදල්නේ නේද අයිතිකාරයෙක් ව්‍යාපාරයක සම්පත් සපයනවා කියලා කියන්නේ සරලව අර මුදල් යොදවන එකට හරිද අර මුදල් ආයෝජනය මෙහෙම ලියන්න අර මුදල් වරණක් ඇතුළේ සම්පත් සපයා කියලා වරණක් ඇතුළේ අර මුදල් ආයෝජනය කර ආයෝජනය කර අර මුදල් ආයෝජනය කර අරමුදල් ආයෝජනය කර ව්‍යාපාරයකට සම්පත් සපයා නැත්නම් අරමුදල් ආයෝජනය කර ලාභ හෝ පාඩු විඳ දරා ගන්නා පාර්ශවය ලාභ හෝ පාඩු විඳ දරා ගන්නා පාර්ශවය අයිතිකරුවන් වේ ලාභ හෝ පාඩු විඳ දරා ගන්නා පාර්ශවය අයිතිකරුවන් වේ ලාභ හෝ පාඩු විඳ දරා ගන්නා පාර්ශවය අයිතිකරුවන් වේ අයිතිකරුවන් වේ හරි අයිතිකරුවන් වේ රයිට් හරි අපිට තේරෙනවා නේද අයිතිකරුවෝ කියලා කියන්නේ සරලව ව්‍යාපාරයකට වන අරමුදල් සපයලා ඒ ව්‍යාපාරයේ තියෙන ලාභයක් නම් ලාභයක් අලාභයක් නම් අලාභයක් ඒක විඳ දරා ගන්න පාර්ශවය රයිට් කලමනාකරුවෝ ලියන කලමනාකරුවෝ රයිට් ඒක කලමනාකරුවෝ ලියද්දී කලමනාකරුවෝ ව්‍යාපාරික ප්‍රධාන කාර්යන් දෙක තමයි කලමනාකරුවෝ තමයි ව්‍යාපාරික සැලසුම් සකස් කරන්නේ සැලසුම් සකස් කරන්නේ කලමනාකරුවෝ අයිතිකරුවෝ නෙමෙයි අයිතිකරුවෝ ගන්න බර ව්‍යාපාරික ව්‍යාපාරයට අරමුදල් ආයතනය කරන එක විතරයි සැලසුම් සකස් කරන්නේ කලමනාකරුවෝ ඒ වගේම ව්‍යාපාර කටයුතු සම්බන්ධ තීරණ ගන්නෙ කලමනාකරුවෝ කලමනාකරුවෝ සම්බන්ධයෙන් ඔයා මෙන්න මේ කාර්යයන් දෙක මතක තියා ගන්න ඕන සැලසුම් සකස් කරන්නේ කලමනාකරුවෝ තීරණ ගන්නෙ කලමනාකරුවෝ ලියන්න මෙහිම ව්‍යාපාරික සැලසුම් සකස් කිරීම හා 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 ව්‍යාපාරික සැලසුම් සකස් කිරීම හා
ව්‍යාපාරික සැලසුම් සකස් කිරීම හා තීරණ ගනු ලබන පාර්ශවය කලමනාකරුවන් වේ. හරි. ඊට පස්සේ අපි සේවකයෝ කියන එක ලියාගමු. හරි. Right. එතකොට සේවකයෝ කියන්නේ කවුද? දැන් කලමනාකරුවෝ සැලසුම් සකස් කරනවා තීරණ ගන්නවා. හරිද? දැන් උදාහරණයක් නිෂ්පාදන කලමනාකරුවා. නිෂ්පාදන කලමනාකරුවෝ කියලා කෙනෙක් ඉන්නවනේ ව්‍යාපාරේ. නැත්නම් මෙහියුම් කලමනාකරුවෝ. මේ දෙන්නම එක්කෙනෙක්. කලමනාකරුවෝ. නිෂ්පාදන කලමනාකරුවෝ නිෂ්පාදන කටයුතු වලට අදාළව හරිද? සැලසුම් සකස් කරනවා. නිෂ්පාදන කටයුතු වලට අදාළව තීරණ ගන්නවා. ඒ කියන්නේ කොච්චරක් මේ මාසේ නිෂ්පාදනය කරනවද? මේ මාසේ මොනවද නිෂ්පාදනය කරන්නේ? හරිද? අන්න මේ මාසේ නිෂ්පාදනය කරන භාණ්ඩේ මොනවද? කොච්චරක් හදනවද? ඔන්න ඔය වගේ දේවල් සැලසුම් කරනවා නිෂ්පාදන කලමනාකරුවෝ. හැබැයි එයා සැලසුම් කරාට එයා ඇවිල්ලා වැඩ කරන්නේ නැහැනේ. එතකොට එයායේ හදන සැලසුම් සහ තීරණ ක්‍රියාත්මක කරන්නේ කවුද? ඒ කියන්නේ එයා සැලසුම් සකස් කරාට ඒ කාර්යයන් කරන්නේ කවුද? සේවකයෝ. හරිද? කාර්යයන් ඉටු කරන්නේ සේවකයෝ. හොඳට මතක තියාගන්න. කලමනාකරුවෝ කරන්නේ සැලසුම් සහ තීරණ විතරයි. සැලසුම් සකස් කිරීම හා තීරණ ගැනීම විතරයි. හැබැයි ඒ සැලසුම් හා තීරණ වලට අනුව කාර්යයන් ඉටු කරන්නේ, ආයතනයේ වැඩ කරන්නේ, ව්‍යාපාරයේ වැඩ කරන්නේ සේවකයෝ. හරි. රයිට්. අපි ලියමු සේවකයෝ. ඉහළ කලමනාකරුවන් විසින් සකස් කරනු ලබන සැලසුම් හා ගනු ලබන තීරණ අනුව ඔව් ආයතනක යනවා. හරි, මම කියන්නම්. ඉහළ කලමනාකරුවන් විසින් ඉහළ කලමනාකරුවන් විසින් සකස් කරනු ලබන සැලසුම් හා ගනු ලබන තීරණ අනුව අදාළ කාර්යන්හි නිරතවන පාර්ශව සේවකයින් වේ. හරි. එතකොට උදාහරණය තමයි, හරිද? නිෂ්පාදන කලමනාකරුවෝ නිෂ්පාදනයට අදාළ සැලසුම් සකස් කරලා තීරණය කරනවා. හැබැයි ඒ නිෂ්පාදන කටයුතු කරන්නේ කවුද? පහළ මට්ටමේ ඉන්න සේවකයෝ. හරිද? රයිට්. හරි. අපි එහෙනම් ඔතනින් නවත්තමු අදට. හරිද? නවත්තුනා කියලා කිව්වට දැන් අපි SQPA එකක් කතා කරන්න දිනවා. හරි. මම විනාඩි ගොඩක් වෙලා දෙන්නත් අමාරුයි. විනාඩි 5ක් වගේ දෙන්නම්. හරිද? ඒතර ඊළඟ විනාඩි 5ේ අපි උත්තර ටික බලමු. හරි. මම කරලා දැන් මේකෙන් ලියුවෙන්නේ නැතුව හරි PDF එක අරගෙන උත්තර ටික පොතක අංක දාලා ලියා ගන්න පොතකට MCQ ප්‍රශ්නයක් නම් 1-3 කියලා උත්තරේ ලියා ගන්න. ඊට පස්සේ paper එක හම්බුනාම ඔයා හිස්තන ටික පුරව ගන්න. හරි. රයිට්. එහෙනම් ඉක්මන් කරලා ගන්න එක.
කරේ. Right, අපි බලමු. හරිද? පළවෙනි එකට උත්තරේ මට කවුරු හරි කියන්න. අපි අහමු බින්දය කියනකොට පළවෙනි එකට උත්තරේ. පස්වෙනි එක වර්ධනය හරි මෙතන පොඩක් ප්‍රශ්නය අවුලකුත් තියෙනවා හැබැයි බලන්න පහත දෑ අතරින් එකක් හැර සෙසු සියල්ල ව්‍යාපාරවල පොදු අරමුණු ලෙස සැලකිය හැකිය දැන් හදන්න බෑනේ කමක් නැහැ පොදු අරමුණු ලෙස සැලකිය හැකිය පොදු අරමුණක් ලෙස නොසැලකෙන්නේ කුමක්ද උතර මෙතනින් අහන්නේ මෙතන දින පහෙන් හරිද එකක් හැර අනිත් ඒවා ඔක්කොම හැම ව්‍යාපාරයකම පොදු අරමුණුලු හැබැයි එකක් තියනවලු හැම ව්‍යාපාරයකම පොදු නැහැලු ඒ නැති එක මොකද්ද කියලා අහන්නේ ඒ කියන්නේ හැම ව්‍යාපාරයකටම පොදු අරමුණ ඒවා තියෙන්නේ ඔක්කොම බලන්න මොකක්ද දෙවැනි එක වෙනද පොලේ රැඳී සිටින එක හැම ව්‍යාපාරයකටම පොදු අරමුණක් ඊට පස්සේ රැකී ආරක්ෂා සැපීම ප්‍රධාන අරමුණක් නොවුනත් හැම ව්‍යාපාරයක්ම කරන දෙයක් නේ පොදු සාමාන්‍ය අරමුණක් හරි ඊට පස්සේ වෙනද පොලේ කොටස වැඩි කරගන්න එක ඔව් හැම ව්‍යාපාරයකම අරමුණක් ඊට පස්සේ වර්ධනය හැම ව්‍යාපාරයක අරමුණක් ව්‍යාපාරය වර්ධනය කරගන්න එක හැම ව්‍යාපාරයකම අරමුණක් හැබැයි ලාභ ලැබීම කියන්නේ හැම ව්‍යාපාරයකම අරමුණක් නෙමෙයිනේ නේද සමහර ව්‍යාපාර තමයි ලාභ උපයන්නේ නැති ව්‍යාපාරතර මෙතන උත්තරේ වෙන්න ඕන අරමුණ දැන් මම කියලා දෙනවා ලාභ හැම ව්‍යාපාරම ලාභ උපයනවා තමයි හැබැයි අරමුණු විදිහට ගත්තම හැම ව්‍යාපාරයකම අරමුණ ලාභ උපයන එක නෙමෙයි ඒක නිසා උත්තරය අංක 1 හරි ඊට පස්සේ සචිනි මට කියන්නේ දෙවැනි එකට ගහපු උත්තරේ වේ දෙවැනි එකේ මං කලිනු දීපු ප්‍රශ්නයක් ඒක කිහිප දෙනෙක් වැරද්දපු නිසා මං ආයෙ එක දෙන්න හිතුවා මොකද දෙවැනි එකේ උත්තරේ සචිනි හතරවෙනි එක අපි බලමු. ගනුදෙනු කරුවන්. ඔව්. මෙතන තියෙන දේවල් වලින් ව්‍යාපාරයක් ආරම්භ කරලා පවත්වාගෙන යන ඕන මූලිකම සාධකයේ තමයි ගනුදෙනු කරුවන්. හොඳට මතක තියාගන්න ඔය ප්‍රශ්නේ A level ප්‍රශ්නයක්. අපි වාර විභාග වලටත් වාර විභාගෙන් තියයිද දන්නේ තිබ්බොත් ඔය ප්‍රශ්නේ අහන්න පුළුවන්. හරි. ගනුදෙනු කරුවන්. ගනුදෙනු කරුවන්. Right. හරිතර මුදල් බාණ්ඩ හා සේවා ලාභ නිෂ්පාදන සාධක ඔවත් ඕන ව්‍යාපාර කරගෙන යන්න. හැබැයි ඔය මොන දේ තිබ්බත් වැඩක් නැහැ. ව්‍යාපාරයට බාණ්ඩ හා සේවා විකුණන ගනුදෙනු කාර්යෝ නැත්තම්. හරිද? සමහර ඔය වචනෙට කියනවා කස්ටමයිස් කින් කියලා. හරිද? ව්‍යාපාරයක වැදගත්ම කෙනා තමයි ගනුදෙනු කරු. හරිද? එයා නිකන් රජුරු වගේ සලකන්නේ. හරිද? මොකද එයා නැත්තම් ව්‍යාපාරේ පැවැත්මක් නැහැ. හරිද? හරි. එහෙනම් ගනුදෙනු කරුව තමයි උත්තරේ. තුන්වෙනි එකට උත්තරේ නිෂ්පාදිතයක් ලෙස පිළිගත හැක්කේ බාණ්ඩහා සේවා ප්‍රධාන නිෂ්පාදන දෙක තව නිෂ්පාදිත අපි 8ක් පන්තිය කතා කරා. ඒතර මෙතන දින ඔක්කොම ටික නිෂ්පාදන සාධක උත්තරය අංක 5. උත්තරය අංක 5. හතරවෙනි එකට උත්තරේ ව්‍යාපාර වර්ධ කරන්න ගත්තු නැති පදනමක් තමයි මෙතන දිනේ ප්‍රාථමික බව කියලා එකක් අපි කතා කරේ නැහැ. ප්‍රාථමික බව. ඊළඟ එකට උත්තරේ රටක දේශ සීමා තුල නිශ්චිත කාලච්ඡේදයක් තුලනිපදන සියලු බාණ්ඩ හා සේවල වටිනාකම එකතු ඔයා දාගන්න ඔයා අනිත්‍යව තාම දන්නේ නැහැ. ඔයා ඒව ඉස්සරහට ඉගෙන ගනි. දැනට ඔයා දන්නේ දලදේශ නිෂ්පාදනයනේ. ඒක තමයි උත්තරේ. උත්තරය අංක 5. දලදේශ නිෂ්පාදනය. 6 වෙනි එකට උත්තරේ මට කියන්න 6 වෙනි එකට උත්තරේ මට කියන්නකෝ සහනි සහනි මොකද 6 වෙනි එකට උත්තරේ ගැහුවේ උත්තරය දැම්මද සර් තුන රයිට් තුන් වෙනි එක අපි බලමු මේකේ 6 වෙනි එකට උත්තරේ ඔව් තුන තමයි මේකේ අහන්නේ ප්‍රාර්ථනෙට මොනක් අදාළ කරන කියන්නේ මිනිස්සු හදපු දේවල් මේ ප්‍රාර්ථනෙ කියලා කිව්වේ මොන මෙතන දේවලේ වලින් ඉඩම කියන එක අදාළ නැහැ ඊට පස්සේ ගොඩනැගිල්ල අදාළයි මහාන මැෂින් උපකරණ අදාළයි වාතාශ්‍රය කවුරුත් හදපු දෙයක් නෙමෙයි ඒක එන්නේ නැහැ
බෙදාහැරීමේ රත රෙදි නූල් පොත්තම්. ඒතර උත්තරේ අංක 3. ඊට පස්සේ 7 වෙනි එකට උත්තරේ ආහාර වාසස්ථාන ආරක්ෂාව. ඔය තුනටම කියන්න පුළුවන් පොදුවේ වාසස්ථාන කියලා කියන නිවාස කියන එක තමයි. හරිද? ආහාර නිවාස ආරක්ෂාව. ඔය තුනටම කියන්න පුළුවන් පොදුවේ අවශ්‍යතා. අවශ්‍යතා. පළවෙනි ස්තන අවශ්‍යතා වන අතර ඊට පස්සේ අහලා තියෙන ඔය තුනට වමනාවන් තුනක් නේද? බලන්න. ආහාර වලට වමනාවක් අපි ලියමු බත්. ඔයා කැමති එකක් ලියන්න. බත් කමාවක්. ඊට පස්සේ වාසස්ථාන වලට අපි ලියමු තට්ටු නිවාස. තට්ටු නිවාස. ආරක්ෂාවට උදාහරණයක් වමනාවක් තමයි. හරිද? පොලිසිය ලියන්න පුළුවන්. රක්ෂණය ලියන්න පුළුවන්. හරි? ඒකෙන් මොකක් හරි එකක් ලියන්න. පිළිවෙලින් ඒ වාට වමනා වේ. ඊළඟ ස්තන්නේ ලියන්න තියෙන්නේ අර අවශ්‍යතා තුනට අදාළ වමනා තුනක්. right ඊට පස්සේ වෙළඳාමේ ආරම්භය ඇති වූයේ වෙළඳාමේ ආරම්භය ඇති වූයි හරි අමන්දි මට කියන්න බලන්න උත්තරේ වෙළඳාමේ ආරම්භය ඇති වූයේ ඉස්සනට උත්තරේ මොකද හරි මම කියන්න වෙළඳාමේ ආරම්භය ඇති වූයේ දැන් ওই ප්‍රශ්නේ මම MCQ 3 4කම දුන්නා මොකද ඔයාට ඒක ඔළුවට දාන්න ඕන වෙළඳාම ආරම්භ වුණේ බාණ්ඩ හුවමාරුව තුලින් බාණ්ඩ හුවමාරුව තුලින් බාණ්ඩ හුවමාරුව කියලා උත්තරේ ලියගන්න. ඊට පස්සේ වී ගොවිතැන අයත් වනුයේ අර මතකයි අපි ව්‍යාපාර වර්ගීකරණේ අර කර්මාන්ත මූලය අනුව ව්‍යාපාර වර්ග කරා කෘෂිකාර්මික කාර්මික සේවා කියලා. හරි? ඒකේ වී ගොවිතැන අයිති උනේ මොන අංශයටද? කෘෂි කර්මාන්ත අංශයටද? උත්තරේ වෙන්න ඕන කෘෂි කියන එක. කෘෂි කර්මාන්ත කියන එක තියෙනවා. කෘෂි. right. ඊට පස්සේ ඇල්ම දක්වන්න හේතු අහනවා. අයිතිකරුව ඇල්ම දක්වන්න හේතු. හරිද? ව්‍යාපාරයේ වර්ධනය ලියන්න පුළුවන්. හරිද? නැත්නම් ආයෝජනයේ සුරක්ෂිත බව ලියන්න පුළුවන්. ඊට පස්සේ තනතුරේ සංවර්ධනය නැත්නම් වර්ධනය අපේක්ෂා කරන්නේ ඔයා දන්නවා කලමනාකරුව. කලමනාකරුව දෙවෙනි ස්තන. සේවකයෝ වරනවා ඉහළ වැටුපක් ලබා ගන්න. ඉහළ වැටුපක් ලබා ගන්න. රැකියාවේ සුරක්ෂිත භාවය ඊට පස්සේ ගුණාත්මක භාණ්ඩ හසේව බලාපොරොත්තු වෙන්නේ ගනුදෙනු කරුව නැත්නම් පාරිභෝගිකයෝ හරි ගනුදෙනු කරුව නැත්නම් පාරිභෝගිකයෝ හරි වෙළඳාමේ ditthකාරය මොකක්ද වෙළඳාමේ ditthකාරය තමයි මට මතකයි වෙළඳාම කිව්වේ මිලදී ගැනීම හා විකිණීම ඒතර මේ අහලා තියෙන වෙළඳාමේ කොටස් දෙක නෙමෙයි වෙළඳාමේ කොටස් දෙකක් තියෙනවා දේශීය වෙළඳාම හා විදේශීය වෙළඳාම කියලා ඒකනේ මේ අහලා තියෙන කාර්යයන් දෙක වෙළඳාමේදී එක දේශීය වුණත් එක විදේශීය වුණත් එක සිල්ලර වුණත් එක තොග වුණත් ආනයන වුණත් අපනයන වුණත් වෙළඳාමේදී සරලව වෙන කාර්යයන් දෙක තමයි මිලදී ගැනීම හා විකිණීම. හරි හොඳින් මතක තියාගන්න මිලදී ගැනීම හා විකිණීම ලියන්න උත්තරේ. මිලදී ගැනීම සහ විකිණීම. right. ව්‍යාපාර කරේ ඇල්මක් දක්වන පාර්ශව හතරක් පුළුවන් ලියන්න. අයිතිකරුව කලමනාකරුව සේවකයෝ සැපයුම්කරුව ගනුදෙනුකරුව හරි ඕන තරම් ලියන්න පුළුවන්. ව්‍යාපාරික සිදුවන ප්‍රධාන කාර්යයන් අතර හදාගන්න බෑනේ හරි හතරක් ඔයගෙන් අහලා තියෙන හරිද ඒකේ හතර නෑ කාර්යයන් හතරක් නම් කරන්න. ඒතර ප්‍රධාන කාර්යයන් ටික අපි කතා කරා හරි ප්‍රධාන කාර්යයන් හතක් තිබ්බ නේද මොනවාද පරිපාලනය නිෂ්පාදනය අලවිකරණය මූල්‍ය කටයුතු මානව සම්පත් කටයුතු පරිශන හා සංවර්ධන කටයුතු තොරතුරු කළමනාකරණ කටයුතු හතක් ලියුවා හතරක් ලියාගන්න. බාණ්ඩ හුවමාරු ක්‍රමයේ පැවති දුර්වලතා දෙකක් ලියා ගන්න. හරි. අපි පන්දි කතා කරලා ලියන්න වෙන මෙහෙම ද්වීක සමපාතයක් නොමැති වීම. ද්වීක සමපාතයක් නොමැති වීම. ද්වීක සමපාතයක් නොමැති වීම. ද්වීක සමපාතයක් නොමැති වීම. නිශ්චිත හුවමාරු අනුපාතයක් නොමැති වීම. ද්වීක සමපාතයක් නොමැති වීම. නිශ්චිත හුවමාරු අනුපාතයක් නොමැති වීම. නිශ්චිත හුවමාරු අනුපාතයක් නොමැති වීම. right හරි අන්තිමේකට උත්තරේ අන්තිමේකට නිෂ්පාදනයේ මට්ටම අනුව ව්‍යාපාර කොටස් තුන නම් කරන්න නිෂ්පාදනයේ මට්ටම අනුව කොටස් තුන ඔයාට මතකයි හරිද නිෂ්පාදනයේ මට්ටම නැත්තම් නිෂ්පාදනයේ ස්වභාවය අනුව ප්‍රාථමික ව්‍යාපාර ද්විතීක ව්‍යාපාර තෘතීක ව්‍යාපාර ප්‍රාථමික ව්‍යාපාර ද්විතීක ව්‍යාපාර තෘතීක ව්‍යාපාර නිෂ්පාදන අංශය නැත්නම් කර්මාන්ත මූලය
අනුමැවුවනම් කෘෂිකාර්මික ව්‍යාපාර කාර්මික ව්‍යාපාර සේවා ව්‍යාපාර නිෂ්පාදනයේ මට්ටම නැත්නම් නිෂ්පාදනයේ ස්වභාවය අනුව නම් ප්‍රාථමික ව්‍යාපාර ද්විතීක ව්‍යාපාර තෘතීක ව්‍යාපාර රයිට් හරි අපි නවත්තමු අද හරිද හරි මම පොඩි දෙයක් වැඩ කියලා නවත්තන්නම් හරි දැන් අපි බලමු ඉස්සරහට මොකද වෙන්නේ කියලා දැන් අපේ පාඩමේ අවසාන කොටසට ඇවිල්ලා තියෙන්නේ හරිද අපිට මේ ප්‍රශ්නත් එක්ක කොයි වෙලාවෙවත් අපේ වැඩ ටික නතර කරන්න ඕනේ නැහැ අපි ඉස්සරහට කරගෙන යන්න හරිද ලබන සතියේ මට ඔයාලට ටියුට් එක දෙන්න බැරි වුණොත් මම ඔයාලට ලබන සතියේ මේ papers දෙක PDF ෆයිල් එකක් දාන්නම් හරි ගොඩක් වෙලාවට 3 වෙනි සතියේ මේ මාසේ 3 වෙනි සතියේ වගේ තමයි අපිට දෙවෙනි පාඩමේ එක ඕන වෙන්නේ ටියුට් එක ඒතකොට 20 වගේ පණිනවා ඒතකොට අපි යම් කාලයක් තියෙන නිසා අපි බලමු ඉස්සරහට මොකද වෙන්නේ කියලා හරිද බලලා ඒක මම ඔයාලට කියන්නම් ඒක කොහොමද වෙන්නේ කියලා හරිද අපි ඉදරට ප්‍රශ්නයක් නැහැ අපි දැන් වැඩ ටික කරගෙන යමු හරිද හරි එහෙනම් පරිස්සමෙන් ඉන්න මම ක්ලාස් එක මෙතනින් නවත්වනවා